සුබදෙසනක් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් ඔබ සියලු දෙනාම අද අප පවත්වන සුරක්ෂිත මාර්ග සුරකී ජීවිත යන මේන් පවත්වන මාධ්‍ය හමුවේට සාදරයෙන් පිළිගන්නවා මේ සඳහා අපගේ සම්පත්දායකයන් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මියට මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර සභාපති ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය විද්‍යාවරණගේ ආයතනයේ වෙනුවෙනුත් ඉන්දික හපුගොඩ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ අධ්‍යක්ෂක රතමහාංශ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙනුත් ආර්.ඒ. සුදත් මහතා ජාල සැලසුම් කිරීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ මාර්ග සංවර්ධන අධිකාරී වෙනුවෙනුත් අප වෙත පැමිණි සිටිනවා ඔබ සියලු දෙනාටම මෙම සභාව ඇමතීම සඳහා වේදිකාවේ අසුන් ගැනීම වෙනුවෙන් මා ආරාධනා කර සිටිනවා මෙම මාධ්‍ය හමුවේ මුලපිරීමක් වශයෙන් පළමුව මා විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත් මහත්මියට සභාපති ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් ආරාධනා කර සිටිනවා අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ the voice of SLMA කියන වැඩ සටහන් මාලාව යටතේ අපි අද දින සෑම අඟහරුවාදාකම සමාජයට වැදගත් මාතෘකාවක යටතේ මාධ්‍ය දැනුම් දීමක් කිරීමේ පුරුද්දක් තියෙනවා ඒ මත අද මෙහි පැමිණ සිටින සහ තාක්ෂණයේ යටතේ Zoom තාක්ෂණයේ යටතේ මේ සමග සම්බන්ධ වී සිටින සියලුම ප්‍රවීණ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය මහා නිලධාරී මහත්ම මහත්මීන් මම මේ අවස්ථාවට ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ප්‍රථමයෙන්ම අපේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි ඉන්දික හපුගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ අධ්‍යක්ෂක රථවාහන අංශය ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම ආර්.ඒ. සුදත් මහතා ජාල සැලසුම් කිරීම සහ මාර්ග ආරක්ෂා පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර සභාපති ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය කියන මේ අපගේ සම්පත් දායකත්වය සපයන ඉතාමත් පුළුල් ක්ෂේත්‍රයක් නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින මේ මහත්ම මහත්මීනුත් මම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් මේට ඒගොල්ලන්ගේ ඉතාමත්ම වැදගත් කාලය යොමු කිරීමට තීරණය කිරීම සම්බන්ධව මම ඉතාමත්ම කෘතඥ වෙනවා. එතකොට අපි අද තෝරාගත්ත මාතෘකාව වන්නේ ලංකාවේ තියෙන ලංකාවේ අපි ඒක මේවා කරේ සුරක්ෂිත මාර්ග සුරකී ජීවිත කියන මාතෘකාව යටතේ මොකද අපේ ලංකාවේ අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම මරණවලට ප්‍රධානම හේතුව වෙන්නේ බෝ වන රෝග නෙමෙයි බෝ නොවන රෝග කියන එක. ඒතර බෝ නොවන රෝග යටතේ අපිට හෘදයාබාධ ආඝාතය සහ පිළිකා කියන මේ කරුණු කාරණා තමයි අපිට මූලිකවම බෝ නොවන රෝග විදිහට මරණවලට මූලිකම හේතු වෙන්නේ. දැන් අපිට මේ ඉන්ජරිස් සහ මේ මාර්ග අනතුරු ඒ වගේම වළක්වා ගත හැකි ප්‍රධානම මරණවලට හේතු ප්‍රධානම හේතුවක් විදිහට පත්නමින් පවතිනවා අපගේ රටේ දත්තවලට අනුව මරණ 2.8%ක්ම මරණ සිද්ධ වෙන්නේ මාර්ග අනතුරු නිසා ඉතින් අපේ මේ මේ ඉලක්කම මේ දියුණු රටවල හොඳ අපිට ආදර්ශයක් දෙන රටවල ඇක්සිඩන්ට්ස් රේට් එකත් එක්ක බැලුවාම අනතුරු නිසා මාර්ග අනතුරු නිසා වෙන මරණ එක්ක බැලුවාම ඉතාමත්ම අධිකයි. ඒ වගේම මීට අමතරව තවත් 1800ක් 1000ක් අවුරුද්දකට මේ මේක නිසා මේ මාර්ග අනතුරු නිසා ජීවිතක්ෂයට ආබාධිත බවට පත් වෙනවා. ඉතින් අපි මෑතකදී දැක්කා මේක ඉතාමත්ම වේගයෙන් තවදුරටත් වැඩි වෙමින් යනවා. අපිට පේනවා ලංකාවේ ඇත්තෙන්ම සෑම දවසකටම මේ මාර්ග අනතුරු 120ක් විතර වෙනවා. ඒ වගේමම
මේ සෑම පැයකටම සැරයක් මේ ඒ වගේ එහෙම නැත්නම් මේ දවසකට මේ මරණ අටක් විතර සිද්ධ වෙනවා මේ මේ අනතුරු වලින් එහෙම නැත්නම් සෑම පැයකට පැය හතරකටම සැරයක් වගේ එක්කෙනෙක් ජීවිතක්ෂයට පත්වීමක් සිද්ධ වෙනවා මේ මාර්ග අනතුරු නිසා අපිට වැදගත් වෙන්නේ මේ මාර්ග අනතුරු ගැන කතා කිරීම මේ නිසා මාර්ග අනතුරු නිසා ජීවත් වන ආයන්ගෙන් 50%ක් විතරම ජීවිතක්ෂයට පත්වෙන්නේ තරුණ ජීවිතය කියන්නේ වයස 15ක් 44ක් අතර ජීවිත ඒ වගේම ඒ ඒ මාර්ග අනතුරු නිසා වෙන ඒ ජීවිත නැතිවීම සහ ආබාධිත වීම කියන මේ දෙකම වලක්වා ගත හැකි හේතු විදිහට තමයි අපි දකින්නේ ඒ සියල්ලම අපගේ වෙනත් හේතු කාරණා නිසා වලක්වා ගත හැකි හේතු විදිහට තමයි අපි දකින්නේ ඉතින් මට සාමාන්‍යයෙන් හිතන විදිහට අපිට මේ මාර්ග අනතුරු සිදුවීමට වෙන ප්‍රධාන හේතු කාරණා තුනක් තියෙනවා එකක් අපේ වටපිටාව ඒ කියන්නේ මාර්ගය සම්බන්ධ මාර්ගය අපි කොහොමද හදලා තියෙන්නේ කොහොමද ඇති වුනේ අපේ හුඟ වෙලාවට අඩිපාරක් ටිකක් ලොකු පාරක් වෙලා ඊට පස්සේ මාර්ගයක් වෙලා තියෙනවා ඊට පස්සේ හුඟ වෙලාවට තමයි පස්සේ ටිකක් හාර දාලා මාර්ගය ලොකු කරගන්නවා නමුත් අපි විද්‍යාත්මකව මාර්ග කොච්චර මාර්ග හදලා තියෙනවද කියන එක මේ මාර්ග අනතුරු වලට බලපානවා ඉතින් ඒ ඒ වගේ වටපිටාව කියන එකත් ඒ වගේම වාහනය කියන එකත් අපි ඉස්සර දැක්ක වාහන ගන්නට වඩා දැන් විශාල වාහන ප්‍රමාණයක් වාහන වල ජාති ප්‍රමාණයක් ආරක්ෂිත අනාරක්ෂිත වාහන ඒ වගේම මේ වාහන වල කොටස් කොච්චර ආරක්ෂිතද ඒ කියන්නේ වාහන මත රඳා පවතින හේතු කාරණා සහ පුද්ගලයන් මත ඒ කියන්නේ වාහනේ රියදුරු කොච්චර නොසලකිලිමත්ද ඒ වගේම පාරේ අනේ කිනා කොච්චර නොසලකිලිමත්ද කියන මේ වගේ විශාල පරාසයක කරුණු කාරණා වැදගත් වෙනවා මේ මාර්ග අනතුරු පාලනය කිරීමේදී ඉතින් ඒක නිසා අපිට මේ මාර්ග අනතුරු පාලනය කිරීමට විශාල අමාත්‍යාංශ කොටසකුත් මේකට වැදගත් වෙනවා. ඒ කියන්නේ අනතුරු සිද්ධ වුණාට පස්සේ අපි දකින්න හුඟ වෙලාවට මේ මාර්ග අනතුරු වලින් වෙන අතුරු ඵල විපාක තමයි අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නේ. එතකොට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයට එන වියදම අපිට එන යොමු කිරීම ඇලකේෂන් එක අපේ සෞඛ්‍ය ධාරිතාව කාලය මේ සියල්ලම ඉතා විශාල වශයෙන් මේ මාර්ග අනතුරු රෝගීන් බලා ගැනීමට අපිට යෙදවීමට සිද්ධ වෙනවා ඒකම මේ වලක්වා ගත හැකි හේතුවක් නිසා තමයි අපිට මේ 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 වගේ මේ මේවට සේවාව සපයන්න දෙන්නේ ඒ ඒ වගේම අපිට මාර්ග අනතුරු වැඩි වෙන්න මේවට තියෙන නිපුණතා වැඩි විශේෂඥ වෛද්‍යවරු එමර්ජන්සි කෙයා දෙන්න හදිසි සේවා දෙන්න පුළුවන් අය මේ වගේ පහුණු කිරීම වැඩි කිරීමට සිද්ධ වෙලා තියෙනවා මොකද ඒවට ඉතාමත්ම ක්ෂණිකව ප්‍රතිකාර ලබා දිය හැකි නිසා ඉතින් අපි මාර්ගානතුරු ගැන කතා කිරීමේදී අපිට සෞඛ්‍ය ඒ වගේම මහා මාර්ග ඒ වගේම ගමනාගමනය ඒ වගේම ආරක්ෂිත කියන මේ ප්‍රධාන අමාත්‍යාංශ එකට එකතුව වැඩ කිරීමේ අවශ්‍යතාවක් තිබුණත් බොහෝ වෙලාවට මේවා එක සම්බන්ධීකරණයක් එක්ක මාර්ග අනතුරු වළක්වා ගැනීමට එන සම්බන්ධීකරණයේ සමහර අඩුපාඩු අපි දකිනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට මේකට ඉතාමත්ම ඉහළකින් එන සම්බජාතික මට්ටමේ එන කියන සම්බන්ධීකරණයකින් යුතු ස්ථානයක් මගින් මේවා සම්බන්ධීකරණය කරලා මේ මහා මාර්ග අනතුරු වළක්වා ගැනීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒක ගැන වැඩ කිරීමටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අපේ මාර්ග අනතුරු වළක්වීමේ විශේෂඥ වරුන්ගේ කමිටුව කියලා කමිටුවක් පත් කළා. ඒකට වැඩ කිරීමටම කට්ටියක් යොදවලා තියෙනවා. ඒ මත ඒ කමිටුව උදව් ඇක්ටුව තමයි අපි අද දින මේ මේ මාධ්‍ය නිවේදනය පවත්වන්නේ අපි මේ මාධ්‍ය නිවේදනය පවත්වන්නේ අපිට මේ මාසයේ මැද 16 වෙනිදා පමණ දිනයකින් පටන් ගන්නා සතියක් ලෝක මාර්ග අනතුරු වළක්වා ගැනීමේ සතිය ලෙස නම් කළා තියෙනවා. එතකොට ඒ සතියට අදාළ ක්‍රියාවක් විදිහට තමයි අපි අද මේ මාධ්‍ය දැනුම් දීම කරන්නේ. අපි මේ සතියේදී වැඩ කටයුතු කීපයක්ම
රහස්තිකලා තියෙනවා ඒ වැඩ කටයුතු ඒ සතිය පුරාම කිරීම කරනවා අපි සමාජයේ දැනුවත් කිරීම සහ අපේ RME එකත් එක්ක කරන වැඩ කොටසක් ඒ වගේම තවත් තරුණ කටයුතු අමාත්‍යාංශයත් සමග කරන දැනුවත් කිරීමක් වගේ මේ වගේ වැඩ බොහෝ ප්‍රමාණයක් අපි ලෑස්ති කරලා තියෙනවා මේ සතිය වෙනුවෙන් කරන්න ඒකෙන් එක කොටසක් විදිහට තමයි අද මේ මාධ්‍ය දැනුම් දීම සිද්ධ කරන්නේ ඉතින් මම හිතනවා අපිට මේ මාධ්‍ය දැනුම් දීමෙන් පටන් ගන්නා වැඩ ටික අපිට ප්‍රයෝජනවත් වේවි මේ රටේ ජනතාව රීදුරු මහත්වරු සහ ජනතාව දැනුවත් කිරීමට මේ මාර්ග අනතුරු අඩු කර ගැනීමට මොකද අපි ජනතාව ප්‍රජාවක් විදිහට අපි යම් විනයක් එක්ක රෝග මාර්ග පාවිච්චි කරනවා නම් රියදුරු මහත්වරු සහ ඇවිදින අය පාරේ ඇවිදින හැමෝම යම් විනයකට අනුකූලව මේ මාර්ග පාවිතා කරනවා නම් ඒ මගින්ම බොහෝ අනතුරු වළක්වා ගත හැකි කියන එකයි මගේ පුද්ගලික මතය. ඉතින් මම හිතනවා මම මේ දුන්නේ සාමාන්‍යයෙන් මතු පිටින් දෙන දෙදිය හැකි තොරතුරු ප්‍රමාණයක් මේක සම්බන්ධව දීර්ඝව තවදුරටත් කතා කිරීමට මම අපේ සම්පත් දායකත්වයේ මේ මාධ්‍ය දැනුම් දීමට සම්පත් දායකත්වයේ ලබා දීලා කියන මේ විශේෂ තුන් ප්‍රදේශයකින් නියෝජනය කරන මේ අපේ අනිකුත් මණ්ඩලය මඩුල්ල අපිට ඒක තවදුරටත් කරાવી කියලා ඔබට මේ සම්බන්ධව අසහා සිටීම ගැන ස්තුතියි. බොහොමත් ස්තුතියි. මේ ළඟට ඔබ ඇමතීමට මා කාරුණිකව ආරාධනය කර සිටිනවා මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහත්මයාට ඔහු ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති සුබ උදෑසනක් මම හිතන්නේ මේ සාරාංශය සංක්ෂිප්තයක් ලෙස වෛද්‍ය ගුණරත්න මහත්මිය මම හිතන්නේ මේ කියපු සියලු දේ සංක්ෂිප්තයක් ලෙස කිව්වා මම කෙටි කාලයකින් ඔබතුමාලාහට පැහැදිලි කරලා දෙන්න ශල්‍ය වෛද්‍යවරුන් එහෙම නැත්නම් හදිසි අනතුරක් වූ විටදී ප්‍රතිකාර කිරීම සඳහා හුඟක් වෙලාවට යොමු වෙන්නේ ශල්‍ය වෛද්‍යවරුන් හට. එතකොට පුද්ගලිකව මම වෙන විශේෂ අංශයකට විශේෂඥ ධූරයක් ලැබුවොත් මම අද මෙතනදී කතා කරන්නේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ කියන්නේ ඒක ප්‍රොෆෙෂනල් සභාවක් සියලු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති හැටියට මේ ශල්‍ය වෛද්‍යවරුන් සංගමයේ තියෙන මතය තමයි මම අද මෙතන ප්‍රකාශ කරන්නේ එහෙම නැතු මගේ විශේෂඥ අංශයක් පිළිබඳ නෙමෙයි ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ලෝකයේ අනිත් රටවල් වගේම මේ මාර්ග අනතුරු වලට ලක් වෙන්නේ ජීවිතේ ප්‍රොඩක්ටිව් එහෙම නැත්නම් මේ රාජකාරියක් වැඩ කරන ඉපිවීමට හැකි වයස් මට්ටමේ ඉන්න පුද්ගලින් තමයි වැඩිපුර මාර්ග අනතුරු වලට ලක් වෙන්නේ. ඒකට හේතුව මාර්ගවල බහුලව සැරිසරන්නේ මේ කට්ටිය. ඒ වගේම ලංකාවේ විශේෂයක් තියෙනවා මේ හුඟක් වෙලාවට මේ අනතුරු වලට ලක් වෙන්නේ පිටරටවල වගේ අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන නෙවෙයි. හුඟක් වෙලාවට වැඩි හරියෙන්ම අනතුරු වලින් පීඩා වඳින්නේ පදිකවේත ගාවල එහෙම නැත්නම් පාරේ ගමන් කරන මගී ඊට අමතරව මේ දත්ත සහ ලේඛන තියෙන මම ඉදනේ මේ පොලිස් අධිකාරීතුමා තව ටිකකින් ඒක විස්තර කරයි ඉතාමත්ම වැඩි ප්‍රමාණයක මේ අනතුරු වලට ලක් වෙන්නේ විවිධ වර්ගයේ කුලි රථ සහ යතුරු පැදි කුලි රථ කියන්නේ බස් රථ ලොරි රථ ත්‍රිවිල් රථ ඒ වගේම යතුරු පැදි මම නැවත වැඩි පැහැදිලි කරන්න ඕනේ බස් රථයකදී එක්කෙනෙක් නෙමෙයි විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ මේ බොහොම ඉටි සති කිහිපයකට ඉස්සර වුණ අභාග්‍ය සම්පන්න අනතුරු වලදී සියලු දෙනාට තේරෙනවා බස් රථයකදී අනතුරක් වුණාම මොකද වෙන්නේ කියලා ඒ දත්ත සහ තොරතුරු අධිකාරීතුමා විස්තර කරන හින්දා මම ඒ ගැන වැඩි වශයෙන් කියන්න යන්නේ නමුත් මම විනාඩි කීපයක් ගන්නවා මෙතනදී මේ අනතුරු වළක්වා ගැනීම ගැන මම කතා කරන්නේ මම අනුතර වුණොත් එතනදී වෙන අභාග්‍ය ගැන පොඩ්ඩක් දැනුවත් කිරීම මම හිතන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට යෝග්‍යයි කියලා. ප්‍රධාන වශයෙන්
ලංකාවට දැන් වෙලා තියෙන්නේ අපිට ඉතාම හොඳ සෞඛ්‍ය සේවයක් රට පුරාම තියෙනවා අවුරුදු කීපයක් ඇතුළත දැන් අපිට ඉතාම වාග්ය සම්පන්න තත්ත්වයක් තියෙනවා පැයක් ඇතුළත ගමන් ප්‍රමාණයකදී විශේෂඥ සල්ල වෛද්‍යවරයෙක් ඉන්න රෝහලක් මේ රටේ ඕනෙම කොනක තියෙනවා මන්නාර බේද යාපනයේද හම්බන්තොටද නුවරද මඩකලපුවද වවුනියාවද කියලා කමක් නැහැ ඕනේ තැනක පැයක් ඇතුළත සල්ල වෛද්‍ය විශේෂඥය කියන රෝහලක් මේ රටේ තියෙනවා ඒක ඉතාම වාග්ය සම්පන්නයි ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අනතුරු වැඩි වෙන ශීඝ්‍රතාවය ඊතරම්ම ඉහළ ගිහිලා තියෙන හින්දා නුදුරණගදීති මේක මෙතරම් හොඳ වෛද්‍ය ක්‍රමයක් කිවිදීත් ඒකට උහුලාගත නොහැකි තත්වයකට ඇති වෙන්න ඉඩ තියෙනවා අපි පත්තරේ දකිනවා 10 දිනක් මැරුණා කියලා නමුත් දාස් ගානක් දවසකට අනතුරු වලට ලක් වෙන තුවාල ලබනවා මේ සියලු තුවාල ලබන මගීන් හෝ පුද්ගලයන්ට ප්‍රතිකාර වෙන්නේ වැඩි වශයෙන් එහෙම නැත්නම් ඕල්මෝස්ට් 100% 100%ක්ම වගේ රජයේ සම්පත් භාවිතා කිරීමෙන් මම එතනින් හැට කියන්න ඕනේ රජයේ සම්පත් කියන එක වගේ රටේ සම්පත් සීමිතයි වෛද්‍ය සම්පත් සීමිතයි නර්ස්ලාගේ සම්පත් සීමිතයි වෛද්‍ය ප්‍රතිකාර ඔපරේෂන් තියට උපකරණ සම්පත් සීමිතයි නුදුරවනාගදීදී මෙම සම්පත් අභිබවා යන තත්වයක් ඒමට ඉඩ තියෙනවා අපි මේ අවස්ථාවේදී යම් කිසි දෙයක් මොනවත් කරුවේ නැත්තම් ඒක පළවෙනි කාර්යය දෙවන වශයෙන් මේ අනතුරකට පුද්ගලයෙක් ලක් වුණා සම්පූර්ණ තියෙන ඇටෙන්ෂන් එක එහෙම නැත්තම් යොමු වීම වෙන්නේ මේ වගේ හදිසිරි අනතුරු වලට ලක් වෙන පුද්ගලයන් මොකද අපි විනාඩි ගානකදී මේගොල්ලන්ට ක්‍රියා මොකක් යම් කිසි ප්‍රතිකාරයක් ලබා නොදුන්නොත් ඒගොල්ලන්ගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී මේ හෙල්ත් සර්විස් එහෙම නැත්තම් වෛද්‍ය අපේ තියෙන හෙල්ත් මේ වෛද්‍ය සිස්ටම් එකේ තියෙන වැඩිපුර සම්පත් ගානක් මේකට යොමු වෙවිදී අනිත් අවශ්‍ය දේවල් වලට අවශ්‍ය ප්‍රතිපාදන වගේම මේ මානව සම්පත් කියන එක වැඩි ප්‍රමාණයක් ලැබි නොයන ඉඩ තියෙනවා. එතකොට අපිට අවශ්‍ය අනිත් දේවල් නොකිරීමටත් ප්‍රශ්නයක් වෙනවා. මේකත් අපිට ජාතික මට්ටමේ ප්‍රශ්නයක්. මොකද කැන්සර් තියෙනවා, විවිධ අනිත් ප්‍රශ්න තියෙනවා. මේ හැම දෙයකටම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් ප්‍රතිකාර ලබා දෙනවා. එතකොට මේ වගේ දෙයක් වැඩිපුර සැලකීමට ලක්වීමට අපිට වෙන විදිහක් නැත්නම් අර අනිත් දේවල් වලට ඉතින් පසුබෑමක් ලැබෙන්න ඉඩ තියෙනවා. ප්‍රධානතම වශයෙන් වෛද්‍යවරේ ශල්‍ය වෛද්‍යවරේ මට කියන්න තියෙන විදාන ඉතාම වැදගත්ම කරුණ තමයි මේ අනතුරක් නිසා ඒ අනතුර වෙන පුද්ගලයාට සහ ඒ වටේ සිටින පවුලට වෙන අභාග්‍ය අපි එකට කියනවා ඉංග්‍රීසියෙන් කැටස්ට්‍රොෆි කියලා. මේ අනතුරකට ලක් වෙන්නේ හොඟක් වෙලාවට පවුලේ ඉන්න එකම මුදල් උපයන පුද්ගලයා විය හැකි හොඟක් වෙලාවට. ඒ බස් ඩ්‍රයිවර් කෙනෙක්, කුලී රථ රියදුරෙක්, ත්‍රී වීල් රියදුරෙක්, එහෙම නැත්නම් පාරේ යන යම්කිසි රජයේ සේවකයෙක්, කුලි වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. හුඟක් විටදී මේ වගේ අනතුරු වලට ලක් වෙන කට්ටිය සති ගණන්, මාස ගණන්, සමහර වෙලාවට ජීවිත කාලයකම අබල දුබල වීමේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. වාහනයකට ඇප්පුනම කකුලක් කැඩුනොත්, ඔළුවේ තුවාලයක් ආවොත්, කපුවට තුවාලයක් වුණොත්, බඩවැල් වලට තුවාලයක් වුණොත් මේ පුද්ගලයා ජීවිත කාලයක් තිස්සේ විඳිනවා. මෙතනදී වෙන්නේ මේ පුද්ගලයාට ඇති වෙන අභාග්‍යයට වඩා මුළු පවුලම ව්‍යසනයකටපත් වෙනවා. ළමයින්ට ඉස්කෝලේ යන්න බෑ. ගෙදරට උපයමක් නෑ. බෙහෙත් ගන්න සල්ලි නෑ. ඇත්ත වශයෙන්ම ඒ වගේ දීර්ඝකාලීනව අබල දුබල වුණ පුද්ගලයෙක්ව රැකබලා ගැනීමට අපේ රටේ තියෙන සෞඛ්‍ය සේවයට සම්පූර්ණ පහසුකම් නෑ. අපි ඒ ගැන ලැජ්ජා විය යුතු නෑ. මොකද මේක නිදහස් සෞඛ්‍ය සේවයක්. එතකොට ඒ වගේ දාස් ගණක් ඉන්න සියලු අබල දුබල වුණ ලෙඩුන්ව රෝහලක තියාගෙන රකබලා ගැනීම දීර්ඝකාලීනව අපි වගේ නැගී යන රටකට දැරිය නොහැකි තත්ත්වයක්. මොකද වෙන්නේ එතකොට මේ නොසැලිකැලීමක් නිසා, සමාජලට නිදිමත නිසා, අභාග්‍යයක ලෙස බීමත්කම නිසා අපි මේ තප්පර ගානකින් කරගෙන හැකි වැළක්විය හැකි අභාග්‍ය ජීවිත කාලයක ප්‍රශ්නයක් විදිහට ඉතින් මට කිය යුත්තේ ඒ කෙටි කරුණු ටික පමණයි. මේ සියලු දේ වළක්වා ගැනීමට අනිත් එපිඩෙමික් කියන එහෙම නැත්නම් ඉතාම ලොකු වෛද්‍ය ව්‍යසනයක් වෙන අවස්ථාවකදී අපිට බෙහෙත් අවශ්‍යයි, උපකරණ අවශ්‍යයි, මුදල් අවශ්‍යයි. ඉතාම ලොකු අපි දැන් ඒ වගේ අවස්ථාවක මේ කොරෝනා පැන්ඩෙමික් එකේදී පත් වෙලා ඉන්නවා. නමුත් රියානතුරු නිසා
ලැබෙන අභාග්‍ය සම්පන්න තත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය එකම දෙයයි. තමුන් විනය ගරුක වීම. තමුන් නීති ගරුක වීම. මොලේ කල්පනා කරලා වැඩ කිරීම. නිදිමතනම් වාහන එලවන්න එපා. යම් කිසි මත්ද්‍රව්‍ය ඇල්කොහොල් මත්ද්‍රව්‍ය මත්පැන් පාවිතා කරලි වල වගකීමෙන් යුතු පොලී රත බස් රත එලවන්න එපා. ත්‍රිවිල් රතයක් එලවනකොට පරිස්සමෙන් ධාවනය කරන්න. ප්‍රධාන වශයෙන් පාර යනකොට පාරේ තියෙන නීති පදිකද දෙකව ගණන් කරන්න. දෙපැත්ත බලලා පාර පනින්න. මේ වගේ මේ තමුන්ගේ අපි සියලු දෙනාගේ මමත් ඇතුළුව තියෙන විනය ගරුක භාවය නීති ගරුක භාවය කියන දේ පමණක් කෙරුවොත් මගේ පුද්ගලික අදහස හැටියට වැඩි දුර ඉතාම වැඩි ප්‍රමාණයක් මේ තියෙන ව්‍යවසනකාරී අනතුරු වළක්වා ගිය හැකි. එහෙනම් ඒක අපි තමුන්ටම කරන සේවයක්ට වඩා රටට සහ තමුන්ගේ පවුලේ දරුවන්ට කරන ලොක සේවයක්. එහෙනම් අපිට විය යුත්තේ මේ මානසිකත්වය වෙනස් කර ගැනීම සහ අපේ විනය ගරුක නීති ගරුක වීම පමණයි මේ ලොකු ව්‍යසනයෙන් බේරීමට. බොඩයි ස්තුතියි. මෙහෙණි ස්තුතියි මහාචාර්යතුමනි. මේ ළඟට මම ගෞරවයෙන් ආරාධනය කර සිටනවා ඉන්දික කපුගොඩ මහතාට. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධ්‍යක්ෂක රතවාන් හංස ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන්. සුබ උදෑසනක් සිදු දිනාටම විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මැතිතුමියනි, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි, ඒ වගේම මහාචාර්ය සීනා චන්ද්‍රසේකර මැතිතුමා, සභාපති ශ්‍රී ලංකා ශෛල වෛද්‍යවරුන්ගේ විද්‍යාතනේ, අපේ ආරේ සුදත් මැතිතුමා, මාර්ග ආරක්ෂා පිළිමදව අධ්‍යක්ෂතුමා, අපේ සැලසුම් මාර්ග සම්බන්ධන අධිකාරී, ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් පවත්වනු ලබන මේ ප්‍රවෘත්ති සාකච්ඡාව අපේ සුරක්ෂිත මාර්ග සුරකී ජීවිත යන තේමාව යටතේ මෙම මාධ්‍ය හමුවට පැමිණ සිටින මාධ්‍ය ආයතන වලේ මහත්මාත්වින් සහ විද්වත් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වල සියලුම දෙනාගේ අවසරයි. විශේෂයෙන්ම මේ ද වොයිස් ඔෆ් ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් ආදී මගින් සුරක්ෂිත මාර්ග සුරකී ජීවිත යන තේමාව යටතේ මා හිතන්නේ ලෝකේ අනතුරු නිවාරණ සතිය වශයෙන් මේ මාසේ 17 වෙනි දින සිට 23 වෙනි දින දක්වා සතියක් වෙන් කරලා තියෙනවා. එයට පූර්වගාමීව මා හිතන්නේ ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ මේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරේ. එයට ශ්‍රී ලංකා පොලිසිය දායකත්වයේ දීම සම්බන්ධයෙන් මම අපේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මැතිණිය ඇතුළේ වෛද්‍ය සංගමයට ශ්‍රී ලංකා පොලිසිය ගෞරව ප්‍රණාම ස්තුති මේ අවස්ථාවේ පුද කරනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසිය බැලුවොත් තමයි මේ මාර්ග අනතුරු අවම කිරීමට තියෙන රජයේ මූලිකත්වයේ දාලා කටයුතු කරන ආයතනය. අපේ ශ්‍රී ලංකා පොලිසිය කොට්ටාස 44ක්, ඒ වගේම පොලිස් ස්ථාන 493ක රතවාහන අංශ පිහිටවලා තියෙනවා. ඒ වගේම රතවාහන අංශ වලට අමතරව කොට්ටාස රතවාහන අංශ සහ දිසා රතවාහන අංශ පිහිටවලා තියෙනවා. විශේෂයෙන්ම මහජනයා රැකියාව සඳහා පිටව යාමේදී, මහජනයාව රැකියාව අවසන් කළ නිවසට යෑමේදී මාර්ග ආරක්ෂාව සහ රතවාහන පාලනය සම්බන්ධව නිලධාරීන් අපි 8900ක් පමණ පුහුණුව ලැබලා මේ රතවාහන රාජකාරිය සඳහා යොදවලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය බැලුවොත් 116,350 පමණ වර්ග සතුපුම් තියෙන මේ මාර්ග පද්ධතිය තුළ මීට වසර 10කට පමණ පෙර මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වාහන ලියාපදිංචි වෙලා තිබ්බේ 135ක් පමණ. එය 2020 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙද්දී ඒ 82,85,000 පමණ වාහන ලියාපදිංචි වෙලා තිබ්බා. ඒ වාහන වලින් විශේෂයෙන්ම යතුරුපැදි 147ක් පමණ ලියාපදිංචි වෙලා තියෙනවා. ත්‍රිරෝද රථ තියෙනවා 185,000ක් පමණ. එතකොට මේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 72%ක් පමණ මාර්ගයේ භාවිතා කිරීමේදී යෙදී සිටිනවා. විශේෂයෙන්ම අපේ මහාචාර්යතුමා සඳහන් කරා වගේ මෙම යතුරුපැදි සහ ත්‍රිරෝද රථ වලින් ගමන් කරන පුද්ගලයන් තමයි විශේෂයෙන්ම අනතුරක් සිදු වුනහම ජීවිතක්ෂයට පත් වෙන්නේ. මොකද හේතුව ඔවුන්ගේ මුළු ශරීරයම ආවරණයකින් තොරව ගමන් කරනවා. සංඛ්‍යා ලේඛන බැලුවහම විශේෂයෙන්ම පහුගිය වසර
තුන තුල 2018 වර්ෂයේදී මාර්ගරිය අනතුරු 2713 කින් 2846 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එය 2019 වර්ෂයේදී මාර්ගරිය අනතුරු 2645 කින් 2839 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඊ අවුරුද්දේ 2020 අවුරුද්දේ අඩුවීමක් වුණා. එය විශේෂම හේතුවක් වුණේ COVID-19 හේවත් කොරෝනා වෛරසය හේතුවෙන් රටේ පැවති අදිරිනීත තත්ත්වයේ සහ සංචරණ සීමාවන් සීමා වුණ නිසා ඒ වසරේදී මාර්කරි අනතුරු 2040කින් 2141 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා 2020 වර්ෂයේ. ඒතොර මෙම 2021 වර්ෂයේදී මේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා වෙද්දී මේ මාස හතරට 788 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් බැලුවොත් ලංකාවේ වර්ෂයකට අනතුරු වලින් 12000ක් පමණ මිය යනවා 12000ක් පමණ මිය යනවා කිව්වේ ඒ කියන්නේ හදිසි අනතුරු ඒ වගේම දියේ ගිලීම් එහෙම නැත්නම් විදුලි සැලවැදීම් එහෙම නැත්නම් ලිස්සා වැටීම් මේ වගේ. එතකොට මේ 12000න් හතරෙන් එකක් 3000කට පමණ ප්‍රමාණයක් මිය යන්නේ මාර්ගයේදී සිදුවන අනතුරු වලින් රිය අනතුරු. ඉතින් මේකට හේතුව බැලුවාම ගණන් බැලුවාම දිනකට 7 දිනක් 8 දිනක් පමණ මේ මාර්ගයේ භාවිතා කිරීමේදී මිය යනවා. ඉතින් මේකට විශේෂම හේතු වෙලා තියෙන්නේ මාර්ගයේ පරිහරණය කරන රියදුරු මහතුන් පැදිකරුවන් පදිකෙන් සහ මගින් කියන ඔය තුන්ගොල්ලෝ තමයි ජීවිතක්ෂයට පත් වෙන්නේ. එම නිසා මම හිතන්නේ මේ සියලු දෙනාම මම හිතන්නේ ගුණගරුකව විනයගරුකව නීතිගරුකව මාර්ග නීති වලට අවනත වෙලා මාර්ග සංඥා වලට අවනත වෙලා ස්වන් පාලනිකෙන් යුතුව කටයුතු කරන අපට අනතුරු අවම කර ගැනීමට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ 20 වර්ෂයේ සිට 20-30 වර්ෂයේ දක්වා මේ වසර 10 කාලය තුල ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා 50% අනතුරු අවම කර ගැනීම. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ දිනකට 7 දිනක් 8 දිනක් මේ යන ප්‍රතිශතය අවම කර ගැනීමට තමයි මේ නිලධාරීන් රාජකාරිය යොදවලා ඒ මාර්ගයේ වැරදි කරන රියදුරු මහතුන්ට දැනුවත් කරලා විශේෂයෙන්ම ඒ සම්බන්ධ නැත්තම් ආයතන්නේ මාර්ගයේදී 2019 අවුරුද්දේදී අපි රියදුරු මහතුන් විසින් කරන වැරදි 140ක් පමණ දඩපත්‍රිකා දීලා තියෙනවා. ඉතින් ඔවුන් මේ නිතර නිතර වැරදි කිරීම නිසා තමයි මම හිතන්නේ මාර්ගයේ භාවිතා කිරීමේදී මෙවැනි අනතුරු වලට භාජනය වෙන්නේ. උදාහරණයක් වශයෙන් අධික වේගයෙන් රියපැදවීම, අපරික්ෂාකාරී ලෙස රියපැදවීම, අන්තරාදායක ලෙස රියපැදවීම, බීමත්ව රියපැදවීම සහ අධික විඩාව නිසා නිින්ද යාම. දැන් උදාහරණයක් වශයෙන් සමහර රියදුරු මහතුන් ඉන්නවා හොන්ඩ මෝටර් වාහන පනතේ පැහැදිලිව තිබ්බත් පැය 24 කාලය තුල ආවම පැය 10ක රාජකාරියක් කරත් ඒ පැය 10 කාලය තුල පැය 4මාරකට එක දිගට කරොත් පැය භාගයක් විවේකයක් ගත යුතුයි. ඉතින් රියදුරු මහතුන් මොකද කරන්නේ මේ පැය 24න් පැය 20ක් පමණ රියපදවීමේ කටයුතු වල යෙදී සිටිනවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම මුදල් ලිපීම සඳහා. ඉතින් එවැනි අවස්ථාවලදී සුළු තප්පර ගානකින් නින්දක් ගියොතින් ඒ වගේම ඒ අනතුරක් සිද්ධ වෙලා ජීවිතක්ෂයටපත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පහුගිය අර කාලෙදී ලුණුගල ඒ සිදුවුණු අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යද්දී ඒ රියදුරු මහතා කොළඹ ඉඳන් බස් එක ලුණුගලට ගිහින් තියෙන්නේ පාන්දර 3:00ට. එතකොට නැවතත් ඒ බස් තත්ෙහු 6:00ට ලුණුගලින් පැමිණෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එතකොට කොළඹ දක්වා. එතකොට ඔහු 3:00ට ගියා නම් අඩු ගාණ පැය භාගයක් විතර ඉඳලා 4 විතර වෙනවා නිින්දියද්දී ඒත් ඔහු 6:00ට බස් එක පිටත් වෙනවා නම් අවදි වෙන්න වෙනවා පාන්දර 6:00ට විතර. එතකොට පැය 2:00 3:00 අමල සුළු කාලයක් තමයි යෝගී නිින්ද රඳා පැවතිලා තිබිලා තියෙන්නේ. එතකොට ඔහු නැවතත් දෙද්දි තමයි මේ අනතුර සිද්ධුනේ. ඉතින් රියදුරු මහත්තයාව අපි වැඩිදුරටත් පරීක්ෂා කරද්දී ඔහුට ඊට පෙර తాවකාලික රියදුරු බලපත්‍ර 9ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔහු රියදුරු බලපත්‍රයක් වෙන අයකු වශයෙන් පිනිසෙලා තමයි රියදුරු බලපත්‍ර ලබා තියෙන්නේ. ඉතින් මෙවැනි රියදුරක් මාර්ගයේදී මගීන් 40ක් 50ක් දාලා බස් රථයේ කෙනවා කියන්නේ ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිතයි. ඒ ලුණුගලෙන් බස් රථයේ නැගපු මගීන් කිසිම අවස්ථාවක හිතුවේ නැතුව ඇති අපි මේ බස් රථයෙන් යන්නේ අපේ අවසාන ගමන කියලා.
ඔවුන් කොළඹට ගමන් කරද්දී ඒ වගේම අනතුරින් ජීවිත 14ක් නැති වුණා අහිමි වුණා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම මේ වැනි වැඩසටහන තුලින් විශේෂයෙන්ම මේ මහජනයා දැනුවත් කිරීම මේ සුරක්ෂිත මාර්ග ජීවිත සුරකිම යන තේමාව යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යමත් දැක්මනුවක් එතුමා බලාපොරොත්තු වෙන්නේ ගුණගරුක විනයගරුක නීතිගරුක සමාජ බිහි කිරීම ඒක නිසා මේ රියදුරු මහතුන්ගේ විනයක් නොමැති කම නිසා ඒ වගේම තරගකාරීත්වය තිබෙන නිසා තමයි විශේෂයෙන්ම අනුතුරු වලට භාජනය වෙලා තියෙන්නේ අපි ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන්ම මෙම අනතුරු නිවාරණ සතිය කාලය තුලදී බලාපොරොත්තු වෙනවා මහජනයාට ඒ යෙදුමක් යොදලා ඇප් එකක් මාර්ගයෙන් මාර්ගයේ සිදුවන වැරදි පොලිසියට දැන්වීමට තොරතුරු දැන්වීමට සියලු මහජනයාව එක්කාසු කිරීම සඳහා විශේෂයෙන්ම ඊයේ සාකච්ඡා තිබා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ කරු අමාත්‍යතුමා සහ ලේකම්තුමා සමග ඒ වගේම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අකුසලතා ලකුණු ක්‍රමවේදය මේ විනයක් ඇති කිරීම සඳහා ඩිමෙරිට් සිස්ටම් එක ඇති කරන්න. එෙහිදී ඔහුගේ රියදුරු බලපත්‍රයේ ලබා දීලා තියෙන ලකුණු ඒ 24 ඔහු සිදු කරන ලබන වැරදි අනුව ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ලකුණු බිඳුවට ආවට පස්සේ සීරු වුණාට පස්සේ ඔහුගේ රියදුරු බලපත්‍රය අත්විට වෙනවා. එතකොට අවුරුද්දක කාලයක් ඔහුගේ රියදුරු බලපත්‍රය අත්විට වෙලා නැවතත් ඔහු රිය පාසලකට ගිහිල්ලා පුහුණුව ලබලා තමයි රිය දුරු බලපත්‍රයක් ලබා ගැනීමට. ඉතින් අපි ඒකත් බලාපොරොත්තු මේ විනය ඇති කිරීම සඳහා. ඒ වගේම ඔන්ලයින් ඊසි කෑෂ් පේමන්ට් සිස්ටම් එක 2018 ජනවාරි 15 වෙනිදා නව දඩ පත්‍රිකා වැරදි 33ක් සම්බන්ධව හඳුන්වා දීලා තියෙනවා. නඩුවක් වෙනුවට දඩයක් ගෙවීමට ඒ වැරදි 33 සම්බන්ධයෙන්ම ඒ වගේම ඔන්ලයින් ඊසි කෑෂ් ක්‍රමවේදයකින් මහජනයා අපහසුතාවයකට ඉරිහරයකට කරදරයකට පත් නොවන ආකාරයට වුන්ට එවැනි අවස්ථාවේදීම වරද සිදු වුනහම නැවත ඒ රියදුරු බලපත්‍රයට ඒ අවස්ථාවේදීම ලබා ගැනීම ක්‍රමවේද නැත්නම් දැනට කරන ක්‍රමවේදය තමයි විශේෂයෙන්ම ඒ දඩ පත්‍රිකා දුන්නාම තැපල් කාර්යාලයට හෝ රාජ්‍ය ආයතනයකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා රිසිට් පත්‍ර ගේන එක. එතකොට සමහර විට සත්‍යාන්ත විශේෂ නිවාඩුවක් කොළඹින් බැහැර දුර බැහැර ගියාට පස්සේ ඒ සත්‍යාන්තයේ තපල් කාර්යාල හා රාජ්‍ය ආයතන වසා තිබොත් ඔහුට නැවත කොළඹ ඇවිල්ලා දඩ පත්‍රිකාව ලබා ගැනීමට නැවතත් යන්න ඕන. ඉතින් මේ ක්‍රමවේදයක් අපි බලාපොරොත්තු වෙනවා මහජනයාට පහසුව තකා ඔන්ලයින් ඊසි කෑෂ් පේමන්ට් සිස්ටම් එක. ඉතින් ඒක නිසා අපි මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මගින් මේ පවත්වන ලබන ප්‍රවෘත්ති සාකච්ඡා මා හිතන ඉතාමත්ම වැඩදායි ඵලදායි වෙයි. දිනකට මාර්ගයේදී මිය යන 7 දෙනෙක් 8 දෙනෙකු මේ ආවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන රාශියක් තිබ්බා. මේ මාර්ගයේ භාවිතා කරන අයගේ විනයක් තිබිය යුතු. අපි මේ විනය ඇති කරන්නේ නැත්නම් මෙය අනිකුත් ආයතන වලට දෝෂාරෝපණය නඟලා හරියන්නේ නැහැ. තමා විසින්ම මාර්ගයේ භාවිතා කිරීමේදී මාර්ග නීති වලට අවනත වෙලා මාර්ග සංඥා වලට අවනත වෙලා ස්වන් පාලනයකින් යුතුව කටයුතු කරනවා නම් අපට අනුතුරු ආවම කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා මේ පණිවිඩය සියලුම මාර්ගයේ භාවිතා කරන රියදුරු මහතුන් එවාගෙම පැදිකරුවා සහ පදිකෙන් සහ මගෙන් කියන සියලු දෙනාම තරේ කටයුතු කළ යුතුයි. මොකද අනතුරු වලින් වැඩිපුරම මිය ගිහිලා තියෙන්නේ යතුරු පැදිවල පැදිකරුවන් සහ පසු පැදිකරුවන් දෙවනවට මිය යන්නේ මාර්ගයේ ගමන් කරන පදිකෙන්. ඒක නිසා මේ පදිකයන්ටත් මේක කරුණ අදාළයි. එවාගෙම රටේ වැඩදායි ඵලදායි මේ තරුණ කොටස් තමයි වැඩිපුරම අනතුරු වලින් ජීවිතක්ෂරපත් වෙන්නේ අර අවුරුදු 18ක් 28ක් පසේ රටට සම්පත් 10ක්ත් ලබා දීමට හැටි තරුණයා. ඒක නිසා මේ යතුරු පැති සම්බන්ධවත් අපි විශේෂයෙන්ම මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්තුමා සමග සාකච්ඡා කරලා ඉදිරියේදී මෙම ක්‍රමවේදයේ ඉදිරියේදී යතුරු පැති සහ ත්‍රිරෝද රථ ඒ බලපත්‍ර ලබා ගැනීමේ පෙර දින දෙක දින තුනක විතර ලර්නර්ස් එකෙන් පුහුණු පුරුදු කරනවට අමතරව ශ්‍රී ලංකා පොලිසියත් මෝටර රථ පරීක්ෂක තුමනුත් සමග ඒ දේශන පවත්වන ඒ සහතික පත්‍ර ලබා දුන්නාට පසුව තමයි අපට දැන් පෙනී යනවා විශේෂයෙන්ම මේ ලර්නර්ස් වල පුහුණු වෙන දැන් ලංකාවේ කොහෙවත් යතුරුපැදී පැදවීම සම්බන්ධව පුහුණු ආයතන නැහැ කොහෙවත්. ඉතින් ඒක නිසා මොවුන් මොකද කරන්නේ නිවසේදී පුරුදු වෙලා ඇවිල්ලා ඒ පාඨමාලාව කරද්දී එක්සෑම් එකකට ලියලිවල්ලා ඔහු අට ගහලා පෙන්නලා. ඒක නිසා අපි නව ක්‍රමවේදයේදී බලාපොරොත්තු වෙනවා
මේ සම්බන්ධව ඔවුන්ට පුහුණුවක් ලබා දීලා ඒලා යතුරු ප්‍රති බලපත්‍ර සහ අනිකුත් බලපත්‍ර ලබා ගැනීමදී ඒ පුහුණු බලපත්‍රය ලබා ගත්තට පස්සේ ඊය බලවීම සඳහා බලපත්‍රයක් ලබා දීම බොහොම ස්තුතියි ඔතුමන්ලට මොනවා හරි ප්‍රශ්න ගැටළු තියෙනවා නම් අපි ප්‍රශ්න සහ ගැටළු අවසාන වටේ දක්වා තියාගමු පුංචි මතක් කිරීමක් ඔන්ලයින් තාක්ෂණයේ හරහා අප සමඟ සම්බන්ධ වී සිටින හිතවත් මාධ්‍ය වේදින් ඔබට ප්‍රශ්න ගැටළු ඇතනම් කරුණාකර චැට් මාර්ගයෙන් හරි මෙම අවසාන සම්පත්දායක මහතා ආර් එච් සුදත් මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව ඔබට ප්‍රශ්න ගැටළු මේ විද්වත් මණ්ඩලය වෙත යොමු කිරීමේ අවස්ථාව තියෙනවා දැන් අපි යොමු වන්නේ අපගේ අවසාන සම්පත්දායක මහතා වෙත ඔහු ආර් එච් සුදත් මහතා ජල සැලසුම් කිරීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ මාර්ග සංවර්ධන අධිකාරී වෙනුවෙන් ස්තුතියි අපි බොහොම ප්‍රධාන පළමුවතින් අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය සංගමයට මේ වගේ දෙයක් ඉදිරියට කරගෙන යෑමට ශ්‍රී ලංකාවේ දැනට පවතින මේ කොවිඩ් එකට සමානවම ව්‍යසනයක් තමයි මේ මාර්ග අනතුරු කියන එක. ඉතින් දැන් කාරණා විශාල ප්‍රමාණයක් ඔබට දැනගන්න ලැබුණා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ පුංචි පණිවිඩයක් දෙන්න අපේ මේ මාර්ගයේ නිවැරදිව කොහොමද භාවිතා කරන්න කියලා. ඔබලා දන්නවා රටක සංවර්ධනය කිව්වම රටක සංවර්ධනය අපි මයින ප්‍රමවේද විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් ලදරු මරණ අනුපාත ගැන කතා කරනවා. මිනිසුන්ගේ ජීවිතයේ තියෙන දීර්ඝ භාවික සලකනවා. ඊට සාක්ෂරතාවය මේ වගේ විශාල ප්‍රමාණයක් අපි සලකනවා. නමුත් රටක ගුණාත්මක භාවය සලකන එක මිම්මක් තියෙනවා. මේක තමයි මිනිසුන්ගේ හැසිරීම රටාව. මේ මිනිසුන්ගේ හැසිරීම රටාවෙන් රටක තියෙන මේ ගුණාත්මක භාවය ලෝකයාම දකිනවා. ඒතර ඕගොල්ලෝ කල්පනා කරන්න අතීතයේ ශ්‍රී ලංකාව කියන්නේ මිනිස්සු හරිම සංවරශීලී විනයගරුක අනිත් අනික එකයිකාට උදව් කරන සංඝාශීලී ජාතියක් විදියට. නමුත් අපේ මේ මට්ටම ටිකෙන් ටික ගිලිහිමි යනවා. ඒතර ඔබ දන්නවා විදේශිකයෙක් ලංකාවට ආවට පස්සේ ඔහු ගුවන්තොටුපළේ ඉඳලා තමන්ගේ නවාතැනට යනකම් මේ මාර්ග දෙපස දකින්න දේවල් තුරින් රටගෙන යා යම්කිසි අවබෝධයක් ලබා ගන්නවා. ඉස්සර විදේශිකයෙක් අහම ඔහු හරි සන්තෝෂයි මේක රට දැක්කම. නමුත් දැන් එන්නේ මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඔහු රටගෙන ගන්නා වූ ආකල්පය මේ ගමන් කිරීමේදී මාර්ග දෙපස දැකීමේදී මේක එච්චර හොඳ තත්ත්වයකට ඇවිල්ලා නැහැ. මේක ප්‍රධාන වශයෙන් බලපානවා දැනට තියෙන මේ මාර්ග භාවිතා කරන ආකාරය පිළිබඳ. දැන් මම මේකට ප්‍රධාන හේතු වශයෙන් අපිට පෙනී යනවා මේ අනතුරු වලට ප්‍රධාන හේතුව මිනිසාගේ තියෙන තරගකාරීත්වය සහ මිනිසාගේ තියෙන ආත්මార్థකත්වය. මිනිසා හැම වෙලාවෙම පුරුදු වෙලා තියෙනවා තරඟයකට යන්න. ඉගෙන ගන්න ගියත්, කණ්ඩ බොණ්ඩ ගියත්, අඳින්න පළදින්න ගියත්, ගියත් දොරක් හදන්න ගියත් යම් කිසි තරඟයක් තියෙනවා. ඒ වගේම ධර්ම අවස්ථාව තමයි මේ මාර්ගයේ තරඟකාරී භාවය. තම තමා මුදල් උපයා ගැනීමට, එහෙම නැත්නම් විනෝදෙට, එහෙම නැත්නම් නොදන්නාකමට මේ යම් කිසි ආකාරයකට මාර්ගයේ තරඟයකට අවතීන වෙලා තියෙනවා. දැන් අපි බලමු ට්‍රැෆික් සිග්නල් එක නැවතුණාට පස්සේ වෙන රටවල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ට්‍රැෆික් සිග්නල් එක වාහන නවත්තන්නේ හරි ධාවන මන්තිරුවේ පිළිවෙලට එකකට එකක් සමාන්තරව සහ යම් කිසි නියමිත දුරවලුලි බලන්න අපේ රටේ වාහන නවත්තන පිළිවෙල වාහන නවත්තන්න ගියාම හැම වාහනයක්ම එක වාහනයකට පිටිපස හේත් වෙන විදිහට තමයි නවත්තන්නේ ඊළඟට ඒ අතර ඉතින පුංචි ඉඩවලට ත්‍රී වීල් එකක් හරි මොටර් සයිකලයක් ඇරවිලා තිංගල මේක සම්පූර්ණ තද වෙන ආකාරයට තමයි නවත්තන්නේ ඊට පස්සේ කොළපාට මේ සංඥාපත් වුණාට පස්සේ වෙන්නේ මොකද්ද මිනිස්සු කරන වැඩේ දැන් වෙන රටවල ඒ සියලුම වාහන එකපාර පිටත් වෙනවා නමුත් මෙතෙන්දි වෙන්නේ අපේ මිනිස්සු හැම වෙලාවෙම පළවෙනි 125ක විතර වෙලාව මේව කරගන්නේ මේ ගැටේ දිහාගෙන ඉදිරියට යනවා එතන වෙන රටවල මේ මොහොතේදී 125ක් පමණ ජංක්ෂන් එකෙන් පිට වෙලා ඉවරයි මෙන්න මේක දකින විදේශිකයෝ කියනවා ඇයි ඔබ රටේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ කියලා ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපිට තරඟ කරන්න ඕන තරම් තැන් තියෙනවා ධාවන පත තියෙනවා ඒ කියන පාර තරඟයක් බවට පත් කරගන්න එපා මේ විනයානුකූලව හැසිරෙන්න කියලා ඊළඟට අපි බලමු 30% අපේ මේ මරණ අනුපාතයෙන් මාර්ග වල සිද්ධ වෙන මරණ වලින් 30% සිද්ධ වෙන්නේ පදිකයට මේ පදිකයෝ හරි අසරණ කණ්ඩායමක් මොවුන් මිය යන්නේ ඔවුන්ට අයිති වූ පාරේ ගමන් කරන ලද කොටසේ ගමන් කිරීමේදී එහෙම නැත්නම් ඔවුන්ට පාර පැනීම සඳහා වෙන් කර දු
ඉඩමත එමෙත කහ ඉර මතදී එහෙම නැත්නම් බලෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගමන් කරන්නා වාහන ගමන් කරන ගමන් තීරුවේ ගමන් කිරීමේදී මේකට විශාල කාරණා ප්‍රමාණයක් තියෙනවා ඒකෙන් මම කාරණා දෙක තුනක් කියන්නම් පළවෙනි කාරණේ තමයි අපේ මේ තියෙන තරංකාරීත්වය ඒගොල්ලෝ හැම වෙලාවෙම උත්සාහ කරනවා තව වාහනයකට ඕටේක් කරගෙන විශේෂයෙන් බස් රථ තමන්ගේ එකම දිශාවට ගමන් කරන බස් එකක් දැක්කොත් ඊටපස්සේ එක්කෙනා කොහොම හරි කරන්නේ ඕටේක් කරලා අර අර බස් එක අභිභවයන්ට මෙතෙන්දි මේගොල්ලෝ ඒ ඕවටේක් කරන්න භාවිතා කරන්නේ අසර්ණ මගීන් ගමන් කරන්නා වූ පදිකයන් ගමන් කරන්නා වූ මේ ෂෝල්ඩර් එක. එහෙම නැත්නම් පදිකයන් සඳහා වින්නු කොටස. මේකෙදි ඉදිරිපත් ඔවුන් ඉදිරි ඉස්සර කරන්න යෑමේදී අර අසර්ණ පදිකයෝ ගොඩක් වෙලාවට අන්තරුට භාජනය වෙනවා. මේකෙදි ඔවුන් මිය යනවා. එහෙම නැත්නම් විශාල අනතුරකට අතපය කැඩිලා තුවාල වෙන වෙලාවල් තියෙනවා. මේක හරිම දරුණු තත්ත්වයක්. ඒක නිසා කරුණා කරලා මේ මේ අසරණ මිනිස්සුන්ට වෙන් කරපු ඉඩ මේ රතවාහන අදවන ප්‍රියදුරන් විසින් පාවිච්චි කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. ඊළඟට බලන්න මේ මේ රතවාහන ඊට පස්සේ පදිකයන් සඳහා වෙන්නු කොටසේ සමහරවල්ට ගිහලා වාහනේ නවත්තනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ වාහනේ නවත්තලා ලොක් කරලා බහලා යනවා. එතකොට වෙන්නේ අසරණ පදිකයාට මේක පාවිච්චි කරන්න බැරුව යනවා. එයා ඊළඟට එනවා මේ වාහන ගමන් කරන්නා වූ මන්තිරුවට. එතකොට පදිකයා සහ මේ රතවාහන ගමන් කරන මන්තිරුවේ දෙක එක සම්මිශ්‍රණය ඉතාමත් දරුණුයි. මේ අහිංසක මිනිස්සු මිය යනවා මෙන්න මේ මේ මෙතෙන්දි. ඊළඟ කාරණය තමයි පදික මුවමාරුව භාවිතයේදී. එතෙන්දි වෙන්නේ මොකද්ද? වාහනයක් පදිකයා සඳහා ගැනීමට ඉඩ දීලා නවත්තගෙන ඉන්න මොහොතක දැන් අනිත් වාහන පුරුදු වෙලා තියෙනවා. දෙපැත්තෙන් මේක ඕවටේක් කරගෙන යනවා. මේක පදිකයට හිතා ගන්නත් බෑ. මොකද්ද වෙන්නේ කියලා පදිකයට පැන ගන්න විදියකුත් නෑ. මේ තැන්වලදී ඉතා විශාල ප්‍රමාණයක් මරනවා. මේ කාරණා තුන හොඳට හිතට ගන්න. කවදක්වත් පදිකයා සඳහා වෙන් කරපු ඉඩේ තමන්ගේ වාහනේ ධාවනය කරන්න එපා. පදිකයා සඳහා වෙන් කරපු ඉඩේ කවදක්වත් වාහනයක් නවත්තන්න එපා. හැම වෙලාවෙම පදික මාරුවකදී වාහනයක් නැවත්තුවාම තමන්ගේ වාහනේ අර වාහනයට ඉස්සර කරන්න නොගිහින් තමන් නවත්තලා අර පදිකයට ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ පදිකෙන්ටත් අපි පොඩි අවවාදයක් කරනවා. පදික මාරුවක් කරනකොට හැම වෙලාවෙම කල්පනා කරන්න තමන් පණින වෙලාවේ තමන් ඉදිරියට එන වාහනේ මොන ආකාරයේ වාහනයක්ද කියලා. මොකද හැම වාහනයකටම ඒ වාහනේ නවත්තා ගැනීමට යම්කිසි දුරක් ඕන. ඒ දුර ගැන හිතලා කල්පනා කරලා තමන් ආරක්ෂිතව ඒ වාහනයෙන් පණින්න පුළුවන්ද කියලා හිතලා තමන්ට පුළුවන් නම් අත උස්සලා ඒ රිය දුරට සංඥාවක් දීලා පාරේ පාරණය කරන්න කියලා මං කරුණා කරලා ඉල්ලා සිටිනවා. ඊළඟට අපි බලමු මාර්ග දැන් අලුතෙන් මාර්ග පද්ධතිය අපි ඉතාමත් නවීකරණය කරගෙන යනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව ඒ සියලුම දේවල් අපි සපයලා තියෙනවා. එතකොට අපි ලංකාවේ භූගෝලික පිහිටීම අනුව අපි තනිතලා තියෙනවා. තනිතලා සහ කඳු අතර තියෙන රෝලින් ටෙරේන් කියන එකක් තියෙනවා. ඒ කොටස තියෙනවා සහ ඊළඟට තියෙනවා කඳු ප්‍රදේශ. එතකොට මේ හැම ප්‍රදේශයකටම විශේෂ වූ නිර්මිතයන් වලට අනුව තමයි මේ අපි මේ සැලසුම් කරන්නේ. එතකොට අපිට මේ අපේ භූගෝලීය පිහිටීම අනුව අපිට හැම වෙලාවෙම බෑ මහජනතාවට ඒකාකාරී විදිහට එකම වේගයෙන් යන මාර්ග පද්ධතියක් ලබා දෙන්න. එතකොට මේ තැනින් තැනට වෙනස් වෙනවා. විශේෂයෙන් කඳු ප්‍රදේශවල අපි සැලසුම් කිරීමේදී අපි හැම වෙලාවෙම මාර්ගයේ ආනතිය විශේෂයෙන්ම රියදුරාට අනතුරක් දැකලා ඒ අනතුර වළක්වා ගැනීමට තියෙනව යම්කිසි දුරවල් තියෙනවා. අපි කියනවා බ්‍රේකින් ඩිස්ටන්ස් එකක් කියලා. එතකොට මේවා ලබා දෙන්න සහ වංගුවකදී වාහනය වංගුවෙන් එළියට පැනීමට නොහැකිව ලෙස යම්කිසි සැලසුම් කරනවා. මේ සැලසුම් කිරීමේ පළවෙනි සාධකය තමයි වේගය. එතකොට අපිට කඳුකර ප්‍රදේශවල අපි සාමාන්‍ය වේගයක් බැලුවොත් 140කට වඩා වැඩි වේගයක් අපිට ලබා දෙන්න නොහැකි. හේතුව තියෙන භූමිෂ්මිතාව අනුව. නමුත් අපි රියදුරා කවදක්වත් මේක කල්පනාවට ගන්නේ නැහැ. ඔහු මේ මාර්ගවලත් 60 කිලෝමීටර 60-70 වගේ ගණන්වල ධාවනය කරනවා. එතකොට මොහුට කවදක්වත් අනතුරක් දැකලා අපි දීලා තියෙන දුරට අනුව නවත්ත ගන්න හැකියාවක් නැහැ කොහොමදෝ. ඒකෙන්ද මේ අවස්ථාවේදී අති විශාල මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. ඔකල බලන්න 60 කිලෝමීටර 50කින් වගේ ධාවනය කරන වාහනයකට අනතුරක් දැකලා නවත්ත ගන්න අඩුම ගානේ මීටර 65-70 දුරක්වත් ඕන. ඉතින් ඔබ කල්පනා කරන්න අපි මේ මීටර 50-60 වගේ දුර දීලා තියෙන අවස්ථාවේදී රියදුරෙක් 60 කිලෝමීටර 60-70 වගේ
වේගයකින් වාහනයක් ධාවනය කළොත් වෙන තත්ත්වයක නම් අපිට හිතා ගන්න පුළුවන්. ඒකින්නම් අපි ඉල්ලා සිටින්නේ කරුණා කරලා මේ 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 කඳුකර ප්‍රදේශවලදී ඔය තමාගේ වේගය 60 කිලෝමීටර 40කට වගේ ප්‍රමාණයකට රඳවා ගන්න. මොකද ඊට වඩා යන වෙකදී අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තනිතලා ප්‍රදේශයට ගියොත් ගොඩාක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ මාර්ග මෙච්චර නවීකරණය කරලා තියෙනවා? හොඳ මාර්ග මතු පිටක් දීලා තියෙනවා. ඇයි අපේ මේ 70 කියන අපි 70 කියන උපරිම වේගයක් දීලා තියෙනවා? ඇයි ඒක වෙනස් කරලා අපිට 80කට 90කට වගේ යන්න ඊට දෙන්නේ නැත්තේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න අපි ලංකාවේ මාර්ග පද්ධතියක් ලබා දීලා තියෙනවා 60 කිලෝමීටර් 100කට යන. එතකොට ඒ කියන්නේ අදිවේගී මාර්ගය. අදිවේගී මාර්ගය දිහා තියෙන පහසුකම් ගැන කල්පනා කරලා බලන්න. ඒක මික්ස් ට්‍රැෆික් එකක් නෑ. ඒ කියන්නේ ඒක පදි කියව නෑ, බයිසිකල් නෑ, ත්‍රී වීලර් නෑ, මොටෝසයිකල් නෑ. ඒ මේ වගේ මික්ස් එකක් ඒකට එන්නේ නෑ. ඒකේ ගමන් කරන වාහන ප්‍රමාණයක් තියෙනවා. ඇතුල් වීමේ සහ පිටවීමේ ස්ථාන පමණක් ලබා දීලා තියෙනවා. ඒවත් විශේෂ ක්‍රමවේදවත්. එතකොට ඒ ඊළඟට ඒ තියෙන ධාවනපතේක තියෙන පළල, ඒ වංගුවල ස්වභාවය, ඒ සියලුම දේවල් යම්කිසි ප්‍රමාණ අපි ඒ ක්‍රමවේදයන් වලට අනුව ලබා දීලා තියෙනවා. නමුත් ඔබ හිතන්න අපේ සාමාන්‍ය මාර්ගය, ඒ සාමාන්‍ය මාර්ගයක විශාල ප්‍රමාණයක ක්‍රොස් සෙක්ෂන් එකෙන් විශාල වෙනසක් තියෙන කට්ටියක් භාවිතා කරනවා. පදිකියොත් යනවා, මොටෝසයිකලුත් යනවා, ත්‍රී වීලත් යනවා, බර වාහනත් යනවා, දිවියේ යන වාහනත් යනවා. ඊට අමතරව හැමතරම මන්සන්දි තියෙනවා, හැමතැනකම පාරට ඇතුල් වෙනවා, පිට වෙනවා. ඒ වගේම තව මේ මේ මාර්ගයේ එක තැන්වල තියෙන තව විශාල වෙනස්කම් රාශියක් තියෙනවා. එතකොට මේ රාශිය ඔක්කොම එක්ක ගන්න කිරීමේදී අපිට විශාල වේගයක් ලබා දෙන්න බෑ. ලෝකේ පරීක්ෂණ කරලා සමීක්ෂණය කරලා තීරණය කරන මේ වගේ මාර්ගයකට දෙන්න පුළුවන් උපරිම වේගය 60 කිලෝමීටර් 70ක් වගේ තමයි කියලා. මීට වඩා වැඩි වෙන වේගයකදී සිදුවෙන අනතුර මාරාන්තිකයි. 60 කිලෝමීටර් 80කට වගේ යන වේගයේදී හදිස්සියේ පදිකේ ගැටුනොත් ඒ ඒ ඝට්ටනේ අනිවාර්යෙන් මරණීයයි. ඒකින්ද අපි ඉල්ලා සිටිනවා මේක මේ ලෝකයේ විශ්ලේෂණය කරලා මේ වගේ මාර්ගයකට දෙන්න පුළුවන් උපරිම එක තමයි මේ අපි දීලා තියෙන්නේ. ඒකින්ද මෙන්න මේක අභිභවා යන්න එපා, ඉක්මවා යන්න එපා, අනිත් වටපිටාව ගැන කල්පනා කරලා මේ මාර්ගය පරිහරණය කරන්න කියලා. ඊළඟට අපි අපි බලමු මාර්ගෙන් හදන නිෂ්පාදනයකට, කියන්නේ මාර්ගය ඩිසයින් කරන අයගතෙත් ලොකු, කියන්නේ මාර්ගය නිර්මාණ කරන අතරෙත් ලොකු වගකීම් රාශියක් තියෙනවා. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන මේ රියදුරන්ට සහ මාර්ගය භාවිතා කරන අයට ඒකාකාරී කොරිඩෝ එකක් ලබා දෙන්න, එක එක ඒකාකාරී මාර්ගයක් ලබා දෙන්න. එතකොට ඒ රියදුරා දන්නවා මාර්ගයට ඇතුළුනහම මට මේ එක දිගටම ලැබෙන්නේ මේ වගේ මාර්ගයක්. එතකොට එයා හැම වෙලාවෙම ඒකට ගැලපෙන ආකාරයට තමගේ මනස සකස ගන්නවා. ඊළඟට අපි පුරුදු වෙන්න ඕන පුළුවන් තරම් අපේ මේ සැලසුම් වලදී අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ ආලෝකකරණය කියන එක. රාත්‍රියේදී අපිට හැකි තරම් පදිකෙන් සහ මිනිසුන් පාවිච්චි කරන ස්ථානවලදී වගේ තැන්වලදී පුළුවන් තරම් ආලෝකකරණය කරලා මාර්ගයට එළියක් ලබා දීමට, සහ ඊළඟට අපේ මේ අනතුරු සිදුවන ස්ථානවලදී හරියට සංඥා සහ මාර්ග සලකුණු කිරීම ඉතාමත් වැදගත්. ඒතොර අපි සලසුන් කිරීමේ සහ නඩත්තු කිරීමේදී අපි උපරිම වෙහසක් දරනවා මේක නියම මට්ටමට තබා ගැනීමට. ලෝකේ ලෝකේ මාර්ගපදිති බැලුවා මේ මාර්ගපදිති ඉතාමත් හොඳයි. ආරක්ෂිත පියවරක් ගොඩක් ලබා දීලා තියෙනවා. මම කියන්නේ පුළුවන් තරම් අපි සංවරශීලී වෙලා මේ රියදුරන් හැටියට මේ දීලා තියෙන මාර්ගපදි මොකද අපි දුප්පත් රටක්. අපිට සියලු මංගෝපාංග සහිතව දෙන්න පුළුවන්කමක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරන්න ඕන අපේ යුතුකමක් තියෙනවා මේවට අවනත වෙලා සංවරශීලී වෙලා මේ වගේ තරඟකාරීත්වයෙන් මිදිලා මේ සියලුම දෙනාට පහසු වෙන විදිහට මේ මාර්ගපද්ධතිය පාවිච්චි කරන්න. ස්තුතියි. මෙහෙමනි ස්තුතිය ඔබ සැමට. දැන් අපට කාල වේලාව වෙලඹී සිටිනේ ඔබට ප්‍රශ්න ගැටළු මොන හරි තියෙනවා නම් මේ විද්වත් මණ්ඩලයට යොමු කරලා ඒ සඳහා පිළිතුරු ලබා ගැනීමට. One of the questions asked constantly by the public is that the application of the law varies according to the influence of the person who has done the wrong thing in accidents. What is your comment, Mr. Habogoda, with regard to this? This is a constant question that people are asking.
ඒ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් 1995 අංක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනතේ තියෙනවා මහජනයාට යම්කිසි ඇප් එකකින් මේ වගේම රෙකෝඩ් කරලා රෙකෝඩ් කරපු එකක් එහෙම නැත්නම් වොයිස් රෙකෝඩ් එකක් ඒ සම්බන්ධව මාර්ගයේ සිදුවන වැරැද්දක් සම්බන්ධව පොලිසියට තොරතුරු ලබා දීම. ඒ සම්බන්ධව නීති ප්‍රතිපාදන දියලා ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම විශේෂයෙන්ම ඇප් එකක් හඳුන්වා දීලා ඉදිරියේදී මේ අනතුරු නිවාරණ සතිය තිබෙනවා 17 වෙනිදා ඉඳන් 23 වෙනිදා වෙනකම් ඒකෙදී දෙපැත්තෙම ඒක අපි බලාපොරොත්තු වෙන සමහර විට මාර්ගයේ සිදුවන දැන් උදාහරණයක් වශයෙන් පහුගිය වකවානුවේ පෙන්වන අධිවේගී මාර්ගයේ ගමන් කරා කාර් රථයක් ඒ කාර් රථයේ පුද්ගලයන් 4 දෙනෙක් ඒ දොර මත වාඩි වෙලා එළියේ ගියා ඒ සම්බන්ධව අපි නීතිය ක්‍රියාත්මක කරා ඒ සම්බන්ධවත් ඒ තොරතුරු ලැබුණා ඊට අමතරව මේ දැන් දවස් හතරකට පහකට පහම වෙලා මරදානේ ගියා පුද්ගලික බස් රථයක් ඔහු ඒ මාර්ගයේ තිබ්බ පේමන්ට් එක මැදින් අනිත් පාර්ට දාලා ගියා ඒතොර ඒ අවස්ථාවේදී මාර්ගයේ අනිකුත් ගමන් කරන වාහන වලට අවහිරයක් ඇති වෙනවා ඒකත් ඒ සම්බන්ධ ඉදිරිපත් කරද්දී බැලුවා මේ බස් රථයේ අපි රියදුරු මහතයයි ඒ දින වවුනියාව හිටියා අපි ගෙන්නලා අපි අධිකරණයට ඉදිරිපත් කළා අධිකරණය මේ මාසේ 22 වෙනිදා වෙනකන් රක්ෂිත පත්‍රය. ඒක නිසා මහජනයා බලාපොරොත්තු වෙන්නේ මේකේ මම අර මුලින් කිව්වා වගේ ට්‍රැෆික් නිලධාරීන් 8900ක් ඉඳලා පොලිසිය මේ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන එකට වාහන පද්ධතිය නැතුව මහජනයා සියලු දෙනා මේකට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ උදව් උපකාරත් තරම් වැඩි යම කරා. එතකොට අපි කියමු මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් යම් කිසි වරද්දක් සිදු කරනවා නම් දැන් අපට ඒවනම පොලිස් නිලධාරීන් සිදු කරනවා. ඒ ජීප් රථයේ හරිය එහෙම නැත්නම් ඒ පොලිස් වාහනයක් හරි ගිහිල්ලා පදික වේදිකා මත නවතා තබලා තියෙනවා. එතකොට එහෙම නැත්නම් පදිකෙන් ගමන් කරන මාර්ගය අවහිර කරලා නවත්තලා තියෙනවා. එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී රථ වාහන යතුරු පැදියේ ඩබල් ලයින් කපාගෙන ඕවර්ටේක් කරගෙන. ඉතින් අපි ඒක පරීක්ෂා කරලා බලන මේ හප්පා පලා යන වාහනයක් අත්අඩංගුවට ගන්න මොවුන් යනවද? එහෙම නැත්නම් මොවුන්ගේ අවශ්‍යතාවයට යනවද? ඉතින් එවැනි ගොඩාක් මහජනගෙන් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. පොලිස් නිලධාරියත් එවැනි අවස්ථාවදී යම් කිසි වරදක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිලධාරියට විරුද්ධව මෝටර් වාහන පනතේ අනුව අපි කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම පොලිස් නිලධාරියා නිලැඳුමෙන් යතුරු පැදියේදී පසුපැදිකරු යනවා ආරක්ෂක හිස්වසුන් නොමැති. එවැනි අවස්ථාවදී අපි නීතිය ක්‍රියාත්මක කරලා ඔහුට ඒ දඩපත්තිකාව දීලා තියෙනවා. ඒ වගේම අපේ ශ්‍රී ලංකා පොලිසිය අපි සියලු දෙනාම රාජ්‍ය සේවකයෝ වශයෙන් ආයතන සංග්‍රහයට අනුකූලව ඕනම නිලධාරීකරුවෝ විනය අනුකූලව කටයුතු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒක නිසා ඔබතුමී කිව්වා වගේ ඇප් එකේ අපි ඉදිරියේදී ඉදිරිපත් කරමින් සියලුම මහජනයාට ඒ සම්බන්ධව පොලිසියට ලබා දෙන්න පුළුවන් තොරතුරු. අන්තර්ජාලයෙන් අපිට ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තියෙනවා. අපිට අන්තර්ජාලය හරහා සම්බන්ධ වී සිටින ප්‍රේක්ෂකයන් මගින් එකක් තමයි බස් රියදුරන් සඳහා අවම රියදුරු පැය ගණනක් දවසකට අවම රියදුරු පැය ගණනක් තිබේද කියලා අහලා තියෙනවා. ඔව් මේ ප්‍රශ්නෙට මම අර මුලින් කිව්වා වගේම මාර්ගයේ භාවිතා කරන ඕනෑම රියදුරු මහතෙක් බස් රියදුරු මහතෙක් කියන එකේදී අපි මෝටර රථ ප්‍රවාහන කාර්යාලයේ කොමසාරිස්තුමා සමග දැනට සාකච්ඡා කරනවා. ඔහුගේ රියදුරු බලපත්‍රයේ PT කියන සලකුණ යොදන්න කියලා. ඒතර ඔහු දන්නවා මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් කරන රියදුරු මහතෙක් මගින් රැගෙන යන බස් රථය. එතකොට ඒ ඕනම රියදුරු මහතෙකුට තියෙනවා මෝටර් වාහන පනතෙත් ඒක පැහැදිලිව තියෙනවා පැය 24 කාලය තුල ඔහුට ඒ රාජකාරී රියදුරු කරන්න පුළුවන් කාලය තියෙන්නේ පැය 10. එතකොට පැය 14 විවේකයක් තියෙනවා. එතකොට මේ පැය 10දී එක දිගට ඔහුට ගමන් කරන්න බෑ. බස් රථයේ පැය 10 වුණත් එක දිගට ගමන් කරන්න බෑ. පැය 4මාරක් ගමන් කරාම විනාඩි 30ක විවේකයක් ලබා ගත යුතුයි. පැය 4මාරකින් පසු විවේකයක් ගන්න ඕනේ. ඉතින් උදාහරණ වශයෙන් මේ බස් රථවල ලොරි රථවල පෙළක් රියදුරු මහතුන් කියනවනේ කතාවට අධිකාලම් බඩ ගන්නවා කියලා ඕවර්ටයිම් ලබා ගැනීමට. එතකොට වැඩිපුර මුදලක් උපයා ගැනීමට තමයි ඔහු උදේත් වැඩ කළා රාත් වැඩ කළා. එහෙම නැත්නම් රෑ වැඩ කළා උදේ. දැන් උදාහරණයක් වශයෙන් මට කියන්න පුළුවන් ගිය අවුරුද්දේ අධිවේගී මාර්ගයේදී රියානුතර සිද්ධ වුණා. ඒ ඩුබායි රටේ ඉඳන් පැමිණියේ යුවලා සහ දරුවන් දෙදෙනා යන්න උනේ තංගල්ලි හෝටලයකට. එතකොට ඒකේ ඒ මහතා
ගුවන් සමාගමක ගුවන් නියුමේ ඔහුගේ බිරිඳ එයා හොස්ට කෙනෙක් එතකොට ගුවන් සේවිකාවක් මේ කට්ටිය ආවා කටුනායකෙන් ලංකාවට ආවා සංචාරය සදා සෑම අවුරුද්දකම ඔවුන් ලංකාවේ සංචාරය කරනවා ඔවුන් ඒ අනුව ලංකාවට ආවම මේ රියුතුරු මහතා උදේ තංගල්ලේ හෝටලෙන් කටුනායක එයාපෝට් එකට ගිහිල්ලා කට්ටියක් ගෙනල්ලා බස්සලා දෙවනි කණ්ඩායම ගේන්න කියන්නේ අමතක ගිහිල්ලා උපාන්තර දෙකයි ගන්න තමයි ෆ්ලයිට් එක ඇවිල්ලා තිබ්බේ මොහු වෙයි ආවිල්ලා පෑ භාගයක් විතර ඔව් අඩ නිින්දක් ඉඳලා තියෙන්නේ වෑන් රථේම සීට් එක කඩාගෙන අර කට්ටිය ආවට පස්සේ කටුනායකින් ඒ කණ්ඩායම අරගෙන ආවා කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ කොළඹ අධිවේගී මාර්ගයට දැම්ම ඉවරලා කටුතින් ගාල්ලෙන් එතකොට මේ මාතර දක්වා ගිහිල්ලා යන්න තංගල්ලට එතකොට එක පාටම මොහුට නිින්ද ගියා නිින්ද ගිහිල්ලා ඒ මාර්ගයේම කන්ටේනර් රථයක් ටයර් පංචයක් වෙලා ඒරිය දුරු මහතත් ඒ ටයර් කමාරු කරගේ එකක් වැරදි අධිවේගී මාර්ගයෙන් ඔහු ජැක් එක ගහලා තිබ්බා මේ වෑන් එක ඇවිල්ලා හැප්පුණා අර විදේශීය ඒ බිරිඳයි ඔහුගේ දියණියයි ජීවිතාක්ෂයටපත් වුණා ඊට අමතරව අර ලොරි රථයේ රිය දුරාට වැදුන පාර ජැක් එක ගහලා ඉඳලා ඒක පහත් වෙලා ගිහලා කකුල් දෙකම ගන්න කකුල් දෙකක් ඉතින් මේ අනතුරු උනේ මොකද අර රිය දුරු මහතුවාගේ නොසලකිරීමක් තමයි අධික විඩා නිසා නින්දේ එතකොට අධිවේගී මාර්ගයේ කටුනායකෙන් දැන් හොඳට ඒ අධිවේගී මාර්ගයේ ලයිට් තියෙනවා මේ දකුණු අධිවේගී මාර්ගයට අවතීර්ණ වෙලා මාගදුරක් යද්දී ගැලිනිගම හරියට ලියන සිද්ධුවා ඉතින් බලන්න ඒ ඔය වරපතර තුවාල ලැබුවා ස්වාම පුරුෂයාස පුතා ජීවිතාක්ෂර පත් වුණා බිරිඳ සාදී ඉතින් ඒක නිසා කාලය තියෙන්නේ එකයි පැය 4මාරක් ගමන් කරොත් පැය භාගයක් විවේකී ගත යුතු ඕනම රියදුරු මහතේ තව ගැටලුවක් යොමු වෙලා තේනවා අප මේ රියදුරු බලපත්‍ර ලයිසන් එක අලුත් මේ රිනියු කරනකොට දැනට වාහන දුම් පරීක්ෂාවට අමතරව ඉදිරියේදී බලාපොරොත්තු වෙනවාද කියලා අහනවා වාහනේ තත්ත්ව පරීක්ෂණයක් කරන්න. ඔව් ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. අපි විශේෂයෙන්ම සාකච්ඡාවලදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යය කොමසාරිස්තුමාට අපි දැනුම් දුන්නා. දැන් ගොඩක් මේ වාහන වලින් මාර්ගයේ වාහන තදබදේ නිර්මාණය වෙනවා මේ අබලම් වාහන මාර්ගයේ ගමන් කරද්දී. අබලම් වාහන මාර්ගයේ ගමන් කරද්දී. ඒක නිසා දැනට ඒක බස්සත් ලෝරි රථවලට ඒ තත්ත්ව පරීක්ෂණ වාර්තාව ලබා ගන්න එක ඩුවෙල් පර්පස් වෙහිකල් වලටත් අපි දැනුවත් කරලා තිනවා ඉදිරියේදී මේ නීතිය වෙනස් කිරීමේදී දුම් සහතිකයේ වගේම ඔහුගේ තත්ත්ව පරීක්ෂණ වාර්තාවක සෑම වාහනයකටම ඊට අමතරව රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ඒ රියදුරු බලපත්‍රයේදී දැන්ට කාලයක් තියෙනවා බලපත්‍රයේ දීලා ටෙම්පරි පීරියඩ් එක ඔහුට අපි දැන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ රියදුරු බලපත්‍ර ගන්න පාදේශීය කොට්ටාසවලදී ඒ කොට්ටාස රථවාහන ස්ථානාධිපතිවරයාට ගිහිල්ලා අපි විශේෂයෙන්ම රථවාහන පොලිස් මූලස්ථානෙන් ඒ අවශ්‍ය ගයිඩ්ලයින් එකට ඔහුට දැනුවත් කිරීම සම්බන්ධව ඒ ප්‍රශ්න මාලාවක් සහ ඔහුට උපදෙස් පත්‍රිකාවක් දෙනවා ඒ උපදෙස් පත්‍රිකාවත් දැනුවත් කරලා තමයි ඔහුට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපි කටයුතු කරන්නේ. නැත්තම් සමහර අවස්ථාවලදී කිසිම දැනුමක් අවබෝධයක් නැතුව දැන් උදාහරණයක් වශයෙන් ඒකත් අපි වෙනස් කරන්න කිව්වා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමාට ක්ලච් නැති යතුරු පැදිය ගිහිල්ලා අට ගහලා ලයිසන් එක ගන්නවා. චැලි වගේ බයිසිකලයක් ගිහිල්ලා. මොකද ඒකට 115 වගේ ධාරිතාවයේ තියෙන යතුරු පැදිය ගිහිල්ලා ක්ලච් එක නැහැ. ඒතර උ රියදුරු බලපත්‍රය ලබාගෙන මාර්ගයේ භාවිතා කරන්නේ ක්ලච් එක තියෙන යතුරු පැදිය. ඒතර මම මේ ගියර් කන්ට්‍රෝල් එක පිළිබඳ අවබෝධයක් නැහැ. සමහර අවස්ථාවලදී ක්ලච් එක ඇල්ලුවාම මේ වේගය දෙගුණ වෙලා යනවා. එවැනි අවස්ථාවලදී නොපුහුණු යතුරු පැදි කරුවන් විසින් තමයි මාර්ගයේ තියෙන නවතා තියෙන ලොරි රථේ බස් රථේ එහෙම නැත්නම් පාලමේ බූක්කුවේ එහෙම නැත්නම් තාප්පේ පාර තියෙන ගහේ රිය අනුතුරු සිද්ධ වෙලා ජීවිතක්ෂණපත් වෙන. ඒ කියන්නේ නොපුහුණු යතුරු පැදි ප්‍රතිකාරුවේ තමයි ඒතර මාර්ගයේ බිහි වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ උන්ට ඒ සම්බන්ධව දැනුවත් කිරීමට මේ නිදීරදී රියදුරු බලපත්‍ර ලබා ගැනීම. ඒ වගේම තවත් ගැටලුවක් වෙලා තියෙනවා අපිට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඇති දඩ මුදල් වල සංශෝධනයක් දැනට තියෙන මුදල් වල දඩ මුදල් වල සංශෝධනයක් කරනවද නැද්ද කියන්නේ ඉහළ නැංවීමක් කරනවද නැද්ද තාමනේ සම්බන්ධොත් අපි සාකච්ඡා කරගෙන ගිහින් තියෙනවා විශේෂයෙන්ම දැන් 2018 තමයි
වසර 14 පසු නව දඩ මුදල් සංශෝධනය සිදු වුණේ 2018 ජනවාරි 15 වෙනිදා වැරදි 33ක් සම්බන්ධව ඊට පසුව අපි විශේෂ වූ වැරදි 7ක් සම්බන්ධව යෝජනා කරා මේකේ වැරදි 5ක් සම්බන්ධව දීලා තියෙනවා විශේෂයෙන්ම බීමත්ව රියපදවීම ඒ වගේම රියදුරු බලපත්‍ර නොමැති රියපදවීම රියදුරු බලපත්‍ර නොමැති අවකු සේවී යෙදවීම ඒ වගේම දුම්රිය හරස් මාර්ග වලින් ගමන් කිරීම ඉතින් මේකෙදි තව ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන මේකේ අධිවේගී ගමන් කිරීම සම්බන්ධව වේග සීමාව තියෙනවා දැන් අධිවේගී මාර්ගයේ වැඩිපුර තියෙන 100යි ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා 120ට ගියාම දඩමුදල සංශෝධනය කළා තියෙනවා 20 සිට 30 දක්වා 30 සිට 40 දක්වා 40 දක්වා සිට 50 දක්වා ඒක අපි අධිකරණයේ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදී තියෙන ඒක සංශෝධනය කරලා තියෙනවා ඒ වගේම බීමත්ව රියපදවීමුතින් බීමත්ව රියපදවල තිබුතින් අපි රියදුරු බලපත්‍රයේ මහත්සත්වරයා විසින් සම්කිසි කාල සීමාවකට අත්විටවීම කරනවා ඉතින් අපි මේකෙදී විනයක් ඇති කිරීම සඳහා ඉදිරියේදී අකුසලතා ලකුණු කියන ක්‍රමවේදය මාතේ ක්‍රියාත්මක කරවමින් මොහුගේ ඒ කරන වැරදි උදාහරණයක් වශයෙන් කොළඹ සිට නුවරට යද්දී ඔහු ගම්පහදී යම්කිසි වැරද්දක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට අපහු නිට්ටඹුර යද්දී වැරද්දක් සිද්ධ කරන්න පුළුවන්. අප වරකපොළට යද්දී කෑගල්ලට යද්දී නුවරට යද්දී වැරදි පහක් සිද්ධ වුණොත් සමහර විට ඔහු නුවර ගිහිල්ලෙද්දී ආපහු කොළඹට එද්දී ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු වෙන්න පුළුවන්. ඉතින් ඒකයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියල්ලක්ම ශ්‍රී ලංකා පොලිසිය මෝටර් රථ වාහන කොමසාරිස් කාර්යාලයේ අධිකරණ පද්ධතිය එකට ලින්ක් කරලා ඉවරලා මේ අකුසලතා ලකුණු ක්‍රමවේදී ඩිමරික් ක්‍රමවේදී ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට. ඒ වගේම තවත් ප්‍රශ්නයක් එම වෙලා තියෙනවා මාර්ග නීති කඩ කරන අවස්ථාවලදී මහජනයාට ඒවා වීඩියෝගත කරලා එවන්න පුළුවන් WhatsApp අංකයක් හෝ ඊමේල් ඇඩ්‍රස් එකක් මොන හරි තියනවාද කියලා. ඔව් දැනට අපි තියෙන්නේ වල්ලා www.police.lk කියන විද්‍යුත් තැපෑල මගින් එවන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් අධ්‍යක්ෂ රතවාහන පාලනහා මාර්ග ආරක්ෂාව වශයෙන් මගේ මේල් ඇඩ්‍රස් එකට දෙනවා dir.traffic@police.lk කියන එක. ඉතින් අපි විශේෂයෙන්ම මේ මාර්ග අනතුරු නිවාරණ සතිය තුළදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරි දින කීපය තුළදී ඇප් එකක් මහජනයා වෙනුවෙන් මම ඉස්සලා කිව්වා වගේ අපි හඳුන්වා දෙන්න ඒ හඳුන්වා දුන්නාට පස්සේ ඕනම ස්මාර්ට්ෆෝන් එකක් තියෙන පුද්ගලයෙකුට ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඔහුට ඒක වීඩියෝ කරලා හරි චාරූප දාලා හරි ෂණිකව රතවහන පොලිස් පූලස්ථානට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවා. ඔබට තව ගැටළු මොන හරි තියෙනවා නම් යොමු කිරීමේ අවස්ථාවක් තියෙනවා. නෑ ඇත්තරම දැන් ඔබතුමීගේ කියූප ප්‍රශ්නේ ඕක අපි යොමු කරලා තියෙනවා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ඇවිල්ලා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්තුමාගේ යටතේ තමයි ක්‍රියාත්මක වීත්වේ. දැනට අපි ශ්‍රී ලංකා පොලිසියත් මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂකතුමන්ලා සමග එවැනි මෙහෙයුම් සිද්ධ කරනවා. එවැනි මෙහෙයුම් සිද්ධ කරලා අපි තහනම් නියෝග නිකුත් කරනවා ඒ පරීක්ෂකතුමා. ඒ තහනම් නියෝග නිකුත් කරාට පස්සේ ඒ තියෙන අඩුපාඩු සකස් කරලා ඉදිරිපත් කරනවා. උදාහරණ වශයෙන් අධික ලෙස දුම් පිට වෙනවා නම් ඒ පරිසරයට හානියක් නෙවෙයි වාහන නැවතීම. තහනම් නියෝග කියන්නේ නැවතීම. එතකොට අබලි තත්ත්වයේ තියෙනව සම්බන්ධව බලධාරයා වෙලා කොමසාරිස්තුමා. එතුමාට තමයි ඒ වාහනයක් ඉවත් කිරීමට හැකි බලතල තිබෙන්නේ. ඒක නිසා මොකද ලියාපදිංචි වෙලා තියෙන වාහන අපල තත්ත්වයේ තියෙනවනේ. දැන් උදාහරණයක් පෙලක් වාහන තිබ්බ පහුගිය කාලේ ඒ වාහනේ අබලන් වුණාට පස්සේ කොමසාරිස්තුමාට පුළුවන් ඒ වාහනේ චැසියට අබලම් වෙලා පාර යන්න බෑ. නිව් බොඩි ෆිටඩ් කෙලිවල වෙන වාහනයක් ගෙන්නලා එකලස් කිරීමට. ඒ වගේම එකලස් කරපු වාහනත් තිබ්බයි. ඒතකොට පරණ අංකයේ 90 එකලස් කරපු වාහනත් තිබ්බ ලියාපදිංචි වෙනවා. නිව් බොඩි ෆිටඩ් එක ඒ වගේම IMO නම්බරයක් කරගෙන ඒ වගේ වට තහනම් නියෝග දීලා සමහර අවස්ථාවලදී මාර්ගයේ දාවන රුසුදුසුම වාහන තියෙනවා ඉවත් කරන්න පුළුවන් කොමසාරිස්තුමා. එහෙම ඉවත් කරපුවක් තියෙනවා. වර්ගත පොලිසිය ඒ පරිශ්‍රතුමත් එක්ක අපි ගිය සතියේත් මෙහෙම කළ වාහන 10ක් 1000ක් විතර කොළඹ නගරේ අපි තහනම් නියෝග නිකුත් කරා. වාහන 1000ක් විතර නවත්ව සමහර ඒවා අඩුපාඩු සකස් කරලා ඒ අයිතිකාර මහතුරු ඉදිරිපත් කරනවා. පළක් ඒවා
ඒව අඩුපාඩු හදන්න බැන්නම් එන්ජින් වල තියෙනවා වෝල්ට් එහෙම නැත්නම් තිරින්ග එහෙම නැත්නම් ලයිට් චැසිය දිරලා තියෙනවා බොඩිය දිරලා තියෙනවා මාර්ගයේදී යන්න ගියාම සමහර විටාව මේක ඇක්සල් එකට ඔරොත්තු දෙන්න නැති ආකාරයට තියෙනවා එවැනි දේවල් දෝෂ සොයලා බලලා තහන නියෝග නිකුත් කරනවා රේදුරන්ගේ ගුණාත්මක දියුණුවක් වැඩි කරන වැඩසටහන් මොන හරි ක්‍රියාත්මක වෙනවද ඉස්සරහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා නෑ අතරම විශේෂයෙන්ම අපි දැන් මේ මා හිතන්නේ මේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝෂියේෂන් එකක් මේ ද වොයිස් ඔෆ් SLM කියන මේ ප්‍රෝග්‍රෑම් එකේදීත් බලාපොරොත්තු වෙන්නේ මේක මා හිතන්නේ උනොත් මේ රියදුරන්ගේ ගුණාත්මකභාවය දෙන්න මේ මා හිතන්නේ විද්වත් මණ්ඩලයේම සාකච්ඡා කරේ මේ මාර්ගයේ භාවිතා කරලා රියදුරු මහතුන් සහ ප්‍රතිකරුවන් කරන විශේෂයෙන්ම පොලිසිය අපි කොට්ටාස මං මුලින් කිව්වා වගේ කොට්ටාස 44 ම පොලිසි 493 ම රතවාහන අංශ නිලධාරීන් අපි පුහුණු පුරුදු කරලා තියෙන්නේ. එතකොට මේ නිලධාරීන් පාසල් යන දරුවා කියලා පාසල් දේශන ඒ වගේම යතුරුපැදි ප්‍රතිකරුවා ශ්‍රී රෝද රත රියදුර පස්සත රියදුර මහතුන්ට ගෙනල්ල මේ වගේ දැනුවත් කිරීම වැඩසටහන් කරනවා. විශේෂයෙන්ම රතවාහන පොලිස් මූලස්ථානයේ පාසල් දරුවන්ට සම්දර්ශන ඒ වගේම වීදි නාට්‍යවලුත් දැනුවත් කිරීම අපි කටයුතු කරනවා. ඒ වගේම වෙනම මේ හෝල් වලට ගෙනල්ලා දැන් මේ පහුගිය වකවානුවේ තුන තමයි ක්‍රෑෂ් කිරීමක් සිද්ධ කරේ නැත්නම් මේ කොවිඩ් 19වත් කොරෝනා වෛරසින්ද ගොඩක් ප්‍රෝග්‍රෑම් කරන්න බැරි. නැත්නම් අපි දීප ව්‍යාප්තම මුළු ලංකාවෙම ගිහිල්ලා මේ දැනුවත් කිරීම වැඩසටහන් කරනවා. පාදේශීය ලේකම් කාර්යාල වලටත් ගෙන්නලා දැනුවත් කිරීම කරනවා. ඉතින් අපිට ඒක එකතු කරන්න බැරි හින්දා තමයි නව යෝජනාවක් වශයෙන් අපි දැන් බැලුවේ මේ දිස්ත්‍රික්ක 24 තියෙනවා මේ පළාත් තමයි දිස්ත්‍රික්ක 24 තියෙනවා මෝටර රථ පරීක්ෂකතුමන්ව විසින් මේ විදුරු බලපත්‍ර දෙන ස්ථාන. රියදුරු බලපත්‍ර ලබා දෙන ස්ථාන. එවැනි ස්ථාන වලට අපි දැන් යෝජනා කරා ඔවුන් වේ එක්ස්ට්‍රස් කරලා පාදේශීය ලේකම් කාර්යාලයට එහෙම නැත්නම් මේ මෝටර රථ පරීක්ෂකවරයන්ට පොලිස් නිලධාරියෙක් ගිහිල්ලා දිනක වැඩමුළුවක් කරන්න. ඒ සම්බන්ධව උගේ යම් කිසි ආතතියක් තියෙනවනම් විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා මනෝවිද්‍යාව සම්බන්ධව දේශනය මෝටර රථ පරීක්ෂකතුමාගේ ඒ වගේම පොලිස් නිලධාරියාගේ එවැනි දේශන පැවැත්වුවා. अधिक रुदिर पीडने ඌට මේ සීනි මට්ටම වැඩි වුණාට පස්සේ කොම එකක් අතර බස් සතේම නිින්ද යනවා. දැන් එහෙම අනුතුරු සිද්ධ වෙලා තියෙනවා. දැන් පහුගිය දා සිදු වුණ 14 දිනක් එක්ක හෙලකට ගිය වාහනේ රියදුරු මහතා හිටපු ගමම්ම නිින්ද ගිහිල්ලා. අධික ලෙස දියවැඩියා වැඩි වෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී අපි විශේෂයෙන්ම වෛද්‍ය කණ්ඩායමක් දරගෙන පරීක්ෂා කරනවා. ඒ වගේම බීමත් තම පොලිසියෙන් පරීක්ෂා කරනවා බීමත් රියදුරම්. ගියවුරුදී අපි 180,000ක් ගෙනලා තිබිවෙලා ශෝෂණ පරීක්ෂණලා ඒකෙදී දවස් දෙකේදී අපි බැලුවා 14 වෙනිදා සින්නර සහ හින්දු අලුත් අවුරුද්ද දවසේ 905 දෙනෙක් අත්තරණු කළා බීමත් රියදුරා ඊට පස්සේ 15 වෙනිදා 897 දෙනෙක් අත්තරණු කළා ඒ ගත්තේ මේ 120ක පමණ ප්‍රමාණයක් මොකද අලුත් අවුරුද්ද දවසේ බීපු රියපදවපු සියලු දෙනා නෙවෙයි සමහර අය පැනලා අතුරු මාර්ගෝනේ වෙන මාර්ගෝ පොලිසියට 80 ප්‍රමාණය ඉතින් ඒක නිසා අපි දැනුවත් කිරීම වැඩසටහන් කරනවා මෙහෙම ක්‍රියාත්මක කරනවා ඔබතුමිය කිව්වා වගේ වාහන පරීක්ෂා කරලා අබලම් වාහන මාර්ගයට ගමන් කිරීමට නොසුදුසු වාහන මේ ගොඩක් වැඩ රාශියක් කරනවා ඉතින් මේක අපි විතරක් කරලා හරියන්නේ නැහැ ඔහු දැනගන්න ඕන දැන් අර සුගත් මහත්තයා කිව්වා වගේ අපි චක්‍රේකර යවලා තියෙනවා පදිකය ගමන් කරන්න තියෙන පදික වේදිකාව මෝටර් වාහන පනතේ 167 වෙනි වගන්තියේ පැහැදිලිව තියෙනවා පදික වේදිකාව මහා පදිකයට ගමන් කරලා තියෙන එක වාහන නවත්තන්න නෙවෙයි තිබ්බේ. අපි පහුගිය කාලේ මේ නීතිය ක්‍රියාත්මක කරා. මෝටර වාහන පනතේ 167 වෙනි වගන්තිය අනුව. ඒකෙදි පොලිස් නිලධාරියන්ට නවත්තලා තියෙන වාහනයක් ටෝරොප් එකක් එහෙම නැත්නම් යම් කිසි ක්‍රේන් එකක් කොයි එකක් අරගෙන ගිහලා අදගෙන යාමේ අයිතිය තියෙනවා. අදන් යද්දී යම් කිසි අලාභයක් වුණොත් එහෙම නැත්නම් වාහනේ කැඩිලා මොනවාරි යම් දෙයක් වුණොත් ඒක අයිතිකරු හෝ රියදුරු මහතා විඳ දරා ගත යුතුයි. තොර වෙනතනකින් පුද්ගලික ආයතනයකින් ක්‍රේන් එකක් කියලා වාහනේ අදගෙන ගියා නම් ඔහුට ඒ ගෙවන්න තියෙන මුදලත් ඒ වාහනේ අයිතිකරුවර රියදුරු ගෙවන්න ඕනේ. ඒක නිසා 167 වෙනි වගන්තියේ 590 පැහැදිලිව තියෙනවා. ඒතර මෝටර වාහන පනතේ පටන් ගත්ත දවසේ ඉඳන් තියෙන වගන්ති 148 මන්තිරු නීතිය සම්බන්ධව.
ඉතින් මේක අලුතෙන් කියන්න දෙයක් නැහැ තමුන් නියම මන්තිරුව බලලා පාවිච්චි කරලා ගමන් කරන්න කියන. ඉතින් මේක මහජනය දැනගන්න ඕනේ මාර්ගයට පිවිසුනහම තමුන් කොහාටද ගමන් කරන්නේ මගේ ගමනාන්තය කොහෙද කියලා. එතකොට මේ නියම මන්තිරුව භාවිතා කරනවා නම් අනතුරු වෙන්නේ නැහැ මාර්ග තදබදයන් නිර්මාණය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා උදාහරණයක් වශයෙන් පොල් දුව හම්දී ඇවිල්ලා මන්තිරු තුනක් තියෙන එකේ ඔහු නාවල වැලිකඩ පොලිසිය ඉස්සරහින් නාවලින් වමට හරවනවා දකුණු පැත්තේ කෙරුවලේ මන්තිරු උනොත් තා මන්තිරු දෙකක් ඇවිල්ලා තමයි වමට හරවන්නේ. එහෙම නැත්නම් රාජගිරිය ආරුවේදී දකුණට හරවනා නම් ඔහු වම් පැත්තේ මන්තිරුගේ මාවන ආපහු දකුණට හරවද්දී තා මන්තිරු දෙකක් එන්නොත් ඉතින් මේක රීදරු අවශ්‍යයෙන් ගමන ආරම්භ කරද්දී තමුන් දැනගන්න ඕනේ කොහාටද මම ගමන යන්නේ ගමනාන්තේ කොහෙද. එතකොට නිවැරදි මන්තිරු එතකොට කාටවත් ප්‍රශ්න නැහැ මන්තිරු තුන තියනවනම් වම් පැත්තේ ලයින් එකේ කියලා වමට හරවන එක වමට යනවා දකුණු පැත්තට හරවන්න ඕන නම් දකුණට යන තමුන් ඉදිරියට යනවා නම් මද මන්තිරු අරගෙන යනවා. ඉතින් අපරි දැන් උදාහරණයක් වශයෙන් උදාසන වාහන තදබදයේ වැඩි නිසා වැඩිපුර මන්තිරුකුත් දීලා තියෙනවා පොල් දුබ හන් තියලා කොළඹට ඇතුල් වෙ තියෙන එකේ උදේ. ඉතින් ඒක නිසා මේක සියලු දෙනාම මේ පණිවිඩය ඇත්තරම නිවැරදිව දැන් මේක අපේ රටේ තමයි මම හිතන්නේ වැඩිපුරම මේ පොලිසිය කට්ටිය දකින්න නැත්තේ ලෝකේ වෙන රටවල් වල මේ වගේ කාමර ගේදලා තමයි මොනිටර් කරන්න වෙන්නේ. ඉතින් අපි ඒ විනය තත්ත්වයට තමයි පත් වෙන්න අපි බලමු ඉන්නේ දඩපත්තිකාව නිවසටම එන ක්‍රමවේදයක්. ඉතින් අපට තව අඩුපාඩු තියෙනවා ගොඩාක්. අපේ පහකින් ස්පේස් නැහැ. එතකොට මේවට පදිකේන්ට ගමන් කරන්න එහෙමන් තියෙන්න ඕනේ. උමන් පාලන් හදන්න ඕනේ. උමන් යටින් පාලන් තියෙන්න ඕනේ. ඉතින් මේකේ ක්‍රොස් කරන්න ගියාම පාරේ වාහන යද්දී එකපාර කණ්ඩායමක් ඉඳලා පාර මාරු වෙන කියන්නේ වාහන ටික නවතිනවා. ඉතින් තව තව සම්බන්ධන වැඩ කටයුතු ඉදිරියේදී සිද්ධ වෙයි. නෑ 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 කිසිම ගෙවිච්ච ටයර් පාවිච්චි කරන්න කියලා කිසිම අනුමැතියක් දීලා නැහැ පොලිසිය. පොලිසිය පහුගිය කාලෙදී පැය 72ක මෙහෙයුමක් කළා අත්තරුම් ගත්තා. දැන් අපි සාමාන්‍යයෙන් මහජනයාට හිරිහැර කරදර කරලා පොලිසිය අපහසුතාවයට පත් වෙන්න වැඩ කරන්න කියලා අපි නිලධාරීව දැනුවත් කරන්න. මොකද උදාහරණයක් වශයෙන් සමහර අපි කිව්වට දැන් ඔබතුමන්ලත් දන්නවා ඇති මාධ්‍ය වශයෙන් මේ බස් රථවල ගමන් කරද්දී අපි නීතිය ආවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදේශ සහ නියෝග අනුව කොවිඩ් 19 හේවත් මේ කොරෝනා වෛරසයේ පැතිර යාම වැළැක්වීමට ආසන වලට පමණක් මගින් රැගෙන යන්න කියලා. ඒතර බස් රථවල සංගම් වලින් නැහැ ගෙන්නා කොහොමද අපි ආසන වලට විතරක් ගෙනියන්න අපට බෑ මුදල්. ඊගාට කෙසේ වුවත් බස් ගාස්තුව වැඩි කිරීමක් වුණා. ඊගාට දැන්ට ඒකින්ද ආසන වල ගෙනියන එකට අපි නීතිය ප්‍රයත්නක් කරනවා. එතකොට බස් රථ පහුගිය කාලේ ඇඳිරි නීතිය තත්ත්වෙදී සංචාරන සීමාවල් සීමාන් වුණාම මේ පෙළක් ඇ ඉන්නවා මේ බස් රථ වල අයිතිකාර මහත්මේ ෆිනෑන්ස් ගෙවීමේ ක්‍රමයට මේ බස් රථ අරගෙන. එතකොට ඔහුගේ අබලන් තත්ත්වෙල තිබලා නෙමෙයි මාර්ගයේ ටයර් ටික දාගන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. අපි ගෙනල්ලි වල ටයර් ටික ගෙවිච්චා කියලා බස් රථේ ගෙනල්ලා පොලිසිය දාගෙන තිබ්බොත් තිබුණා. ඔහුට එදා ජීවත් වෙන්න ඉන්නේ කණ්ඩායම රියදුරු මහතාගේ පවුල, කොන්දොස් මහතාගේ පවුල බස් රථයේ අයිතිකරුගේ ජීවත් වෙන කණ්ඩායමක්ම තවත් අපහසුතාවයටපත් වෙනවා. ඒක නිසා ටයර් මෙහෙම අපි සිද්ධ කරනවා. අපි ටයර් ගන්න කියලා තියෙනවා. එතකොට සමහර අවස්ථාවලදී අපි ටයර් ගන්න කිව්වට පිට රටින් ඉවල්ලා ඉනේවෙන් ටයර් ලංකාවට ඇවිල්ලා තිබෙන්නේ. උන් අහනවා ප්‍රශ්නය ටයර් අපිට ගන්න දැනක් නැත්නම් අපි මොකද කරන්නේ? ඉතින් එවැනි ගැටලු තියෙනවා. ඉතින් ඒක නිසා අපි කිසිම අවස්ථාවක වැරදි නියෝගයක් ක්‍රියාත්මක කරන්න කියලා දෙන්නේ නැහැ. දැන් ඒක නිසා මේකෙදි මෙතුම දාන්න දැනේ මෙතුම ඒකට පිළිතුරක් දෙයි. දැන් ඇත්තටම අධිවේගී මාර්ග අපේ දෙකයිනේ මුලින්ම හදපු අධිවේගී මාර්ගය තමයි කොළඹ මාතරෝ අධිවේගී මාර්ගය. ඊගාට කටුනායක අධිවේගී මාර්ගය. දැන් මම අර කිව්වෙත් ඒක අර අනුතර සිදුවෙන එකට ඒක මම සඳහන් කරන්න තුකින් දැන් කටුනායක කොළඹ එක හොඳට විදුලි ආලෝකයේ තියෙනවා ලයිට් දාලා තියෙනවා. එතකොට මේ කොළඹ මාතා අධිවේගීකේ තියෙන්නේ ඒ ටෝල් ගේට් ඒ කෙට්ටුව තමයි තියෙන්නේ. මද හරි වලුල ඇත්තරම. දැන් ඕකට පිළියමක් වශයෙන් අපි ආඩී කරත් මෙතුමත් දන්න වේ සම්බන්ධව. මේ මද අර පැත්තේන ලයිට් එක මේ පැත්තේ මූණට වදින්න නැති වෙන්න ක්‍රමවේදයක් වශයෙන් තමයි දැන් අර හදලා තියෙනනේ ගස් ටිකක් පවල ඊට උඩින් ගාන තියෙන ප්ලාස්ටික් කව එකක්. ඉතින් ඒ සම්බන්ධව වැඩිදුර විස්තරයක් දෙවි අපි මේ සුදත් මහත්තයා ඒකට පිළිතුරක් දෙවි. දැන් ඔබතුමන්ලා දන්නවා ශ්‍රී ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය තමයි දකුණු අධිවේගී මාර්ගය. ඒතර අපි ලංකාවට පළවෙනි අධිවේගී මාර්ගය ඉදිරිපත් කිරීමේදී යම් යම් අඩුපාඩු දෝෂ තියෙන්න පුළුවන්. අපි ඒ අවස්ථාවේදී ඒ වෙලාවේ තිබෙන පහසුකම් අනුව දිය යුතු උපරිම
පාස්කම් ටික දීලා තියෙනවා. එතකොට අපි ඒ තැන්වල ලයිට් අවශ්‍ය කියලා හිතන සියලුම ස්ථානවල, يعني මන්සන්ති වල, පාලම් තියෙන තැන්වල, පාර පටු වෙන තැන්වල අපි වීදි ලාම්පු සම්පූර්ණ සවි කරලා තියෙනවා. ඊළඟට අපි මේ අධිවිගේ මාර්ග සෑදීමේදී අපේ තිබිච්ච යම් සැලසුම් ක්‍රම අනුව අපිට මැද තියෙන දූපත විශාල දූපතක් වශයෙන් පරිවර්තනය කරගන්න බැරි වුණා අවස්ථාවේදී. අපි දීලා තියෙන්නේ පටු මේකක් අනුව. නමුත් අපි අනිත් අධිවිගේ මාර්ග සියලුම දේවල් මැද තියෙන දූපත පළල් කරලා ගස් හිටවල ඒ ඉදිරින් එන ආලෝකේ නවත්වීමට කටයුතු කරලා තියෙනවා. ඊළඟට අපි මේ දකුණු අධිවිගේ මාර්ගයේදී අපි මැද දැන් සමීක්ෂණයක් වශයෙන් කිලෝමීටර් 2ක පමණ ඔයගොල්ලෝ දැකලා ඇති ගහලා තියෙනවා කොළපාට අපි මේ 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 බැරියස් වගේක් ඉස්සරහින් ඉස්සරහින් එන ලයිට් එක නවත්වා ගැනීමට. ඉතින් අපිට අපිට ලංකාව වශයෙන් ගත්තාම විශාල ප්‍රතිපාදන වගේ ප්‍රමාණයක් ඕන වෙනවා. ඊට පස්සේ අනතුරු සිදුවෙන සෑම වාරයක් පාසාම අපිට මේවා රීප්ලේස් කරන්න සිද්ධ වෙනවා. මෙතෙන්දී අපිට නමුත් අපි මේ පිළිබඳ දැන්වත් දිගින් දිගට සාකච්ඡා කරගෙන යනවා. අපි මේ දිගින් දිගටම මේක සවි කරලා මේ ඉදිරියෙන් එන ආලෝක පරාවර්තනය වීම නවත්තන්න. ඊළඟට තව රියදුරංගෙත් යුතුකමක් තියෙනවා. අපිට ඇත්තටම එක්ස් එකේ හෙඩ් එක හෙඩ්ලයිට් එකේ ගමන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ පාර ඒ નિયમિત නිර්මිතවලට හදලා තියෙනවා. ඒකෙන්ද මේ අනවශ්‍ය විදිහට මේ හෙඩ්ලයිට් පාවිච්චි කරන්න එපා කියන එකත් මම ඉල්ලා සිටිනවා. වෙනවා. ඒ අවස්ථාවේදී අපි හැම වෙලාවෙම අපි කල්පනා කරනවා ඒ අඳුර විතර නෙමෙයි පාරේ ලිස්සන සුළු ස්වභාවයක් තියෙනවා. අපි හැම වෙලාවෙම වර්ෂා තියෙන අවස්ථාවල්දී ඔබතුමෙන්ල දැකලා ඇති අපි වෙනම ඩිස්ප්ලේ එකක් කරනවා මේ පැයට කිලෝමීටර් 60කට වඩා වේගෙන් මේ මාර්ගය පාවිච්චි කරන්න එපා කියන එක. ඒකින්ද හැබැයි අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා මේ මැද ආවරණය සකසලා ඉදිරියේදී ඒ තත්ත්වය නිවැරදි කරන්න. ඒ බොරන්නේ මේ පොලිස්පති ඇක්සිඩන්ට් වුණා. ඒක මොනවාද වුනේ ඒක? තව ප්‍රශ්න ගැටළු ඔබ තියනවාද විද්‍යත් මණ්ඩලයේ වෙත යොමු කරන්න? එහෙම ප්‍රශ්න ගැටළු නැත්නම් අප වාදි සාකච්ඡාව නිමා කිරීමට අර මේ 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 ෆයින් එක ටිකක් වැඩි කරන්න පුළුවන් නැත්නම් ඒ ඩ්‍රින්ක් ඩ්‍රයිවර්ස්ට සස්පෙන්ඩ් කරන්න පුළුවන් අවුරුද්දකට ලයිසන්ස් සස්පෙන්ඩ් කරන්න පුළුවන් ඒ වගේ. ඔව් දැන් මේ සම්බන්ධව දැන් පොලිසියෙන් තියෙන්නේ අධිකරණයට කරුණු වාර්තා කරනවා.
මහේස්ථානතුමාගේ බලතල තමයි මේ සස්පෙන්ඩ් කරන එක දී තියෙනවා. දැන් පෙරක් මහේස්ථානතුමාගේ මාස තුනක් සස්පෙන්ඩ් කරනවා. පෙරක් ඇයි මාස හතක් සස්පෙන්ඩ් කරනවා. පෙරක් ඇයි මාස 9ක් සස්පෙන්ඩ් කරනවා. පෙරක් ඇයි වල සමහර විට 2 වීක්ස් වලින් සස්පෙන්ඩ් නොකරම දෙන්න පුළුවන්. දැන් ඒකෙදි බලනවා මහේස්ථානතුමා දැන් සමහන් කටි කියමුකෝ. මේ වෘත්තීය රියදුවේ කියලා. වෘත්තීය රියදුවේ පස්සේ දැන් සස්පෙන්ඩ් කරොත් අපි අහුරුත්ත. ඒතර කොහොමද ඔබතුමා ජීවත් වෙන්නේ? තුමාරිය දුර වෘත්‍ති තුර අපි ඉදීම කරලා අනුතරක් සිද්ධ වෙනහම අතුර තියෙන එක සමහර අය ඕන වෙන්නේ හිතමතා කරන්නේ නැහැ ඇක්සිඩන්ට් ඒ මෙලිය අවස්ථාවේදී ඔබතුමාගේ පවුලේ දරුවෙක් එක්ක ජීවත් වෙන්නේ ඔය ලක්ෂිතා කියන්නේ අපි එතන ලයිසන් එක අවුත් කරන කොටේ අවුත් කොහොමද ජීවත් වෙන්නේ කන්න පොඩ්ඩ ඒක අලින් ඇයි වලට සබ්ස්ක්‍රයිබ් කරන්නේ ඒ හැම විතරනේ බීලානේ යන්නේ संबंध ඒකට දැන් මේ ඒ ආකාරයෙමයි මේ නඩුවටත් දැන් මේක මගේ මේ අරුවකට ඔයසි තමයි කොරල්ලෙක් ඒකෙදි ලංකා පරිණිවත් ආව තමයි අපි පිටිපස්සෙන් ගිය ටිප් එකේ කට්ටියගේ අනුදැනුමක් තියෙනවා මේ කොළඹ තියෙන CCTV කැමරා 106 අපි චෙක් කරනවා ඒගොල්ලන් ගිහිල්ලා ක්ලබ් එකේ පොනේ ඒ ක්ලබ් එකේදී ඒ පිළිපු බිල් ටික සේරම අර එතනින් වාහන දෙක බට එතකොට ඒගොල්ලන්ගේ තියෙනවා දැනුමක් තියෙනවා මේ අපරාධය කළා පලා යන්නේ දරුවක් කියලා. ඒ සම්බන්ධ තමයි අපි දඬුවම් සංග්‍රහනුව අපරාධ චෝදනා වුණ කෙනෙකු. දැන් ඒව දැන් සස්පෙන්ඩ් කරලා තියෙන නඩුව අවසන් වෙනකම් ඒක පිළිතුරු බලපත් අත්විඳුණා කියලා. පිළිතුරු බලපත්. අපි මොකදින් ඉල්ලීම අපි කරනවා මහත් කාර්තු. ඒකත් මේ 296 දඬුවම් සංග්‍රහ 296 යනද මරණය සිදු කිරීමේ වරදක් සම්බන්ධ තමයි ඉදිරිපත් කරලා තියෙන චෝදනාව. බොහොමත්ම ස්තුතියි. මෙම මාධ්‍ය සාකච්ඡාව අවසන් කිරීමට මා නැවතත් අප සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මියට මේ ආස්ථාවේදී ආරාධනා කර සිටිමි. ස්තුතියි සජි. මම මුලින්ම මේ මාධ්‍ය සාකච්ඡාව ඉතාමත්ම හරවත් දැනුමින් ඉතාමත් වැඩි මාධ්‍ය සාකච්ඡාවක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි අපගේ සල්ලි වෛද්‍යවරුන්ගේ විශේෂඥ සංගමේ සභාපති මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතාටත් ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ අධ්‍යක්ෂක රතවාහනංශය ශ්‍රී ලංකා පොලිසිය ඉන්දික හපුගොඩ මහතාටත් ඒ වගේම ජාල සලසුම් කිරීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක මාර්ග සංවර්ධන අධිකාරිය ආරේ සුදත් මහතාටත් ඉතාමත්ම ශ්‍රද්ධාංගම ස්තුතිය පුද කරනවා. අපද ඉතාමත් වැඩාධික වකවානුවක තමුන්ගේ ඉතාමත්ම වැදගත් කාලය මේ වගේ අපිට ඉතාමත්ම රටක් හැටියට ජාතියකට වැදගත් ආකාරයකට අපිට මේ මාතෘකාව යටතේ සාකච්ඡාවක් දියත් කිරීමට අපිට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට මේ ආධාරය කිරීම සම්බන්ධව ඒ වගේම සුපුරුදු විදිහට අපි සෑම පළවෙනි අඟහරුවාදාම අපගේ මාධ්‍ය දැනුවත් කිරීම කරන්නේ අපගේ මාධ්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ මගින් එහි මුලසුන වන්නේ මහා වෛද්‍ය හනිෆා රුයේ හනිෆා සහ කල්යාණි ගුරුගේ විශේෂඥ පීඩියාට්‍රික්ස් ළමා රෝග විශේෂඥ සහ කන්වීන වෛද්‍ය සජිත් මම ඒ සියල්ලටම මේ මාධ්‍ය සාකච්ඡාව මේ ආකාරයෙන් ගැහැස්ති කිරීම සම්බන්ධව ඉතාමත්ම ස්තුති වෙනවා. ඒ වගේම අපගේ සුපුරුදු මාධ්‍ය සාකච්ඡාවට අපගේ ඉතාමත් කෙටි දැනුම් දීමට පිළිගෙන මෙහි පැමිණි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මේ දෙකේම මේකට දක්වපු ප්‍රතිචාරය සම්බන්ධව අපි ඉතාමත්ම කෘතඥ වෙනවා මාධ්‍යයේ මේ මාතෘකාවට
මාර්ග අනතුරු අවම කිරීමට කියන මේ මාතෘකාවට ඔබ දැක්වූ අනුබල දීමම අපි හිතනවා ඒක ඉතාමත්ම අපිට වැදගත් කියලා. ඉතින් මේ සම්බන්ධව අපිට මේ හරවත් සාකච්ඡාවක් මේ අවස්ථාවේදී කරගන්න පුළුවන් වුණා. ඒකට මේ දායකත්වයේ දැක්වූ සියල්ලටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට මම ස්තුතිවන්ත වෙනවා. මෙහෙමනි ස්තුති සභාපතිතුමනි. අවසාන වශයෙන් අපගේ සම්පත් දායකයන් හට සාතික පත්‍ර ප්‍රදානය කිරීමට මා නැවතත් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියට ආරාධනය කර සිටිනවා. මුලින්ම අප සාතික පත්‍ර ප්‍රදානය කරන්නේ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතානන්ට, සභාපති ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය. දෙවනුව අපහට සම්පත් දායකත්වයෙන් සහයෝගය ලබා දුන් ඉන්දිකහපුගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ අධ්‍යක්ෂක රතවහනාංශ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන්. අවසාන වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ජාල සැලසුම් කිරීම මාර්ග ආරක්ෂාව පිළිබඳ අතිරේක අධ්‍යක්ෂක ආර්.ඒ. සුදත් මහතා, මෙහෙවින් ස්තුතියි. අද දිනය තුළ අප හා සම්බන්ධ වුණු විද්‍යුත් සාමුද්‍රිත මාධ්‍යයන් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් නැවතත් අපගේ ස්තුතිය. බොහොම ස්තුතියි.